අයිබුවන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරන හැම දෙනෙක්ටම අද 2014 පෙබරවාරි මස 14 වෙනි නවම් පොහෝදා. එනිසා මේ නවම් පුර පසළොස්වක පොහෝදාට වැඩිය පෙබරවාරි 14 කිව්වම තරුණ තරුණියන්ට බොහෝ විට මතක් වෙන්නේ වෙනත් කාරණාවක් නිසා. අද උදෑසන ටීවී එක දැමු සැනින් ස්වාමින් වහන්සේලා දේශනා කරන බණ ස්වාමින් වහන්සේලා දකින නිසාවෙන් සමහර විට මතක් වෙන්නට ඇති අද පොහොය දවසක් කියා. ඒ කෙසේ වෙතත් අද පොහොය දවසක් නිසාවෙන් අපි සුපුරුදු ආකාරයට නොපෙනෙන ලෝකයේ වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් සජීවීව අපි විශේෂයෙන්ම බෞද්ධයන් විදිහට යම් යම් කාරණා ගවේෂණාත්මකව සොයා යන්නට කටයුතු කරනවා. ඒ නිසා අදත් එවැනි බුද්ධිමත් සාකච්ඡාවක් රැගෙන යන්නට සූදානම්. සමාජය තුළ ඇති වෙන කතාබහ සහ සමාජය තුළ වර්තමාන කාලයේදී වැඩිපුර කතාබහ කරන කරුණු කාරණා ඉස්මතු කරමින් ඒවා පිළිබඳව සොයාගෙන යන්නටත් ජ්‍යොතිර්විද්‍යාව, අංක ගණිතය සහ හස්ත රේඛා විද්‍යාව පිළිබඳව අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ආරම්භ කරන්නට සූදානම්. ගෞරව නමස්කාර පූර්වකව අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරා මහාචාර්ය පාතේගම ඥානේශ්වර ස්වාමින්වන්දන් වහන්සේට අපි හාමුදුරනේ අවසරයි. ඒ වගේම තමයි අපි නිරන්තරයෙන් මේ ගවේෂණාත්මක වැඩකටයුතු වලදී අපිට නිරන්තරයෙන් සහයෝගය දක්වන අපිත් එක්ක බොහෝ පර්යේෂණයන් වලට එකතු වෙන PN විද්‍යාකුලපති මහත්මයා අයිබෝන්. ඒ වගේම තමයි අද තවත් අපි විශේෂ කෙනෙක් එකතු කරගන්න සූදානම්. එතුමා හස්ත රේඛා විද්‍යාව, අංක ගණිතය, ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව සැහෙන ලොකු පොතකුත් ලියලා තියෙනවා. ඒ පොතත් අපිට ප්‍රදානය කරා. එතුමා තමයි ප්‍රියාන් ඩිසිල්වා මහත්මයා අයිබුවන්. ඒ වගේම අපිත් එක්ක නිරන්තරයෙන් මේ ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව කතා කරනකොට ඒවායේ තිබෙන හරි වැරදි පැති කඩයන් පිළිබඳව අපිට නිරන්තර විශ්ලේෂණයක් ලබා දෙන පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාත් ඉන්නවා අයිබුවන්. අයිබුවන්. එහෙනම් මේ සියලු දෙනත් එක්කම අපි අද වැඩසටහන ආරම්භ කරන්නට සූදානම්. නොපෙනෙන ලෝකයේ වැඩසටහන අපි හඳුරන්නේ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා අද 2014 පෙබරවාරි 14 වෙනිදා අද පොහොය දවස නවම් පුර පසළොස්වක පොහොය දවස පොහොයේ වැදගත්කමත් සඳහන් කරමින් ප්‍රවේශයක් ලබාගමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද නවම් පුර පසළොස්වක පොහොය දවසයි. බුද්ධ ශාසනයේත් භික්ෂු සමාජයේත් බොහෝ සුවිශේෂ කරුණු කාරණා කිහිපයක්ම සිද්ධ වුණාද පුර පසළොස්වක පොහොය දවස අපි කොයි කාටත් එක වගේම වැදගත් දවසක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ දිනමට අගසව් තනතුරු ප්‍රදානය කර පොහොය හැටියට අද පොහොය වැදගත් වෙනවා. ඒ වගේම භික්ෂු සමාජයේ ආරම්භ වෙලා ප්‍රථම සංඝ සන්නිපාතය, يعني විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් එක සභාවකට පැමිණි එක අවස්ථාවකට සහභාගී වුණ පළවෙනි දවස හැටියට ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වුණ දවස හැටියට අද දවස සාසනික වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මුල් කාලවල බුද්ධත්වය අවබෝධ කරගෙන මුල් කාලේ, ඒ කාලයට කියනවා ආගමික වශයෙන් භාවිත කරනවා ප්‍රථමාභි සම්බෝධි යුගය කියලා. يعني බුද්ධත්වයේ ලැබපු මුල් කාලය තුළ භික්ෂුන් වහන්සේලාට විනය නීති රීති මුකුත් බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ නැහැ. පසු කාලීන සමාජමය ශාසනික අවශ්‍යතා මත තමයි එසේ පණවන්නට හේතුනේ. ඒ අද පොහොය දවස ඕවාද ප්‍රාතිමෝක්ෂය, ඒ කියන්නේ අවවාදයම තමයි නීතිය හැටියට තිබුණේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ දවස හැටියටත් අද දවස ශාසනික වශයෙන් වැදගත් දවසක් වෙනවා. ඒ වගේම දුමිඳු මතක් කළ හැටියටම අද දවස පෙබරවාරි 14 කිව්වහම වෙනත් කතන්දර එනවා කියන අදහසක් තිබෙනවා. ඔය ශාන්ත වැලන්ටයින් කියලා කියන පුජ්‍යලයා අපේ ඉතිහාසයේ වැදගත් වෙන්නේ කසාද බැඳේ නැති වයසක ජෝඩු, නොබැඳ හිටි වයසක අය එකතු කරලා විවාහ කෙරෙව්වා. ඒ නිසා ශාන්ත වැලන්ටයින් කියලා කියන පුජ්‍යලයා ඉතිහාසයට එකතු වුණා.
ඒ වයසක ජෝඩු මහ පැවිදි මේ වයසක ජෝඩු කසාද කසාද බැන්දීම කියල කියන කාරණාව මේ තරුණ ළමයි අල්ලගත්තේ කොහොමද මොන කාරණාවක් නිසාද කියන එක මම දන්නේ නැහැ. මොකද තරුණ වයසේ අත්දැකීම් අඩුකමත් එක්ක තරුණ වයසත් එක්ක ලාභදායක සියල්ලම තමන් ගැනීමේ අදහසින් ඒගොල්ල ගත්තාද? එහෙම නැත්නම් වෙලෙන්දෝ මේ තරුණ ළමයින්ට මේක ඔයාලට ගැලපෙන දවසක් කියලා තමන්ගේ ආර්ථික වාසිය සඳහා එහෙම ගත්තද කියලා කියන එක මම දන්නේ නැහැ. නමුත් තරුණ සුහුඹුල් වයසේ ඇතිවන ප්‍රේමය අන්ධයි කියලා කියනවනේ. අර මට මතකයි අහපු ගීතයක්. දියපිට ඇඳා ආදර සිතුවම් කල්ප විනාශයතෙක් පවතින්නට පොළවේ වෙරළේ ලිව්වා සහසක් පෙම් කවි ඉරහඳ පායනතෙක් නොමැකෙන්නට කියලා. එතරම් දැන් මෙතන දැන් ඒ කාලවලට ඇහැට පේන සියල්ලම හොඳයි කියලා ඒ ළමයි හිතනවා. කනට ඇහෙන දේ සියල්ලම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහාය තියෙන්නේ කියලා හිතෙනවා. මේ පරිසරයේ තියෙන සියලුම ගහකොළ සියලුම සතාසී උපාවා සියලුම දේවල් ඒ අයගේ ප්‍රයෝජනය සඳහා පමණයි කියලා ඇතැම් තරුණ ළමයි තරුණ කාලේ හිතනවා. ඒකයි කිව්වේ අර දියපිට ඇඳ ආදර සිතුවම් ඉරහඳ මේ කල්ප විනාශයතෙක් නොමැකෙන්නට කියන්නේ මේක අන්ධයි. අන්ධ වෙලා වෙරළේ ලියන දේවල් මේ ඉරහඳ පායනතෙක් පවතින්නට කියන එක අන්ධ වුණාමා බීරි වුණා කියන සංකල්පය. ඉතින් ඒක තමයි මිනිස් ළමයින්ට දෙන්න ඕන අවබෝධය කියලා කියන එකත් මට හිතෙනවා අද දවසේ. සාසනික වශයෙන්ුත් මේ අපේ සමාජීය වශයෙන් අපේ සිංහල සංස්කෘතියට අයිති නැති පිටරටින් ආපු වෙනත් සංකල්පයක් මුල් බැහැගත්ත දවසකුත් අද දවසටම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක අත බලන්නේ කොහොමද කියලායි අනිත් කරුණු ටිකයි කතා කරන්න සූදානම්. තරුණ පරම්පරාව තමයි විශේෂයෙන්ම මේ අපේ ධර්මය සංස්කෘතිය මේ සියල්ල රැකගන්නට අවශ්‍ය වෙන්නේ. දැන් ඒක විටින් විට විවිධ අවස්ථාන් වලදී ගිලිහී යන බව අපිට පෙනී යනවා. නමුත් ඒ ගොඩනැගීම තමයි අපේත් වගකීම් බවට පත් වෙන්නේ. පන්සලට පල්ලියට කෝවිලට ඇඳුම් අඳින එකත් දැන් පුරුදු කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේවත් විලාසිතා කරන්නේ පන්සලට පල්ලියට කෝවිලට වෙන්න පුළුවන් සමහරවල්. ඒ නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම සහ අපේ රටේ වගකීතු නිලධාරීන්ගේ සහ වගකීතු පුද්ගලයන්ගේ පෞල්ල සමාජික සමාජිකාවන් උනත් එහෙම හරි විදිහට අඳන් යනවා නම් ඒක ලොකු පරමාදර්ශය පූර්වාදර්ශයක් බවට පත් වෙනවා. අපි ඒව මතක් කරමින් මේ එන්න සූදානම් වෙනවා අපේ නොපෙන් ලෝකේ සාකච්ඡාවට. අපි කතා කරන්න සූදානම් වෙන්නේ විද්‍යාකුලප්ති මහත්මයාගේ ගියපාර ලබා දීපු නොදීපු වෙලාව අපේ හැමදෙරේ සම්බන්ධව තමයි මුලින්ම මම කතා කරන්න හදන්නේ. නමුත් එතුමා ඊයේ රාත්‍රියේදී සවස් යාමේදී මට එතුමාගේ වෙලාව සඳහන් කරලා එව්වා. දැන් ඔබතුමා අන්තිම මොහොත වෙනකන් හිටියේ යම්කිසි හේතුවක් නිසාද නැත්නම්? නෑ, ඔබ ඉල්ලන විට තමයි මට ඒක මතක් වුණේ. මොකද පෙරදද කොහෙද කතා කරන්න ඉල්ලුවේ ඒ වෙලාව තමයි මතක් වුණේ. ඊට පස්සේ මතක් වෙච්ච වෙලාව තමයි මන් දුන්නේ. දැන් ඊට පස්සේ මං හිතන්නේ මම ප්‍රියාන්දි සිල්වා මහත්මයාටත් කතා කරලා කිව්වා පුළුවන් නම් මේක හදාගෙන එන්න මේ කේන්දරේ කියලා. නමුත් මලවිගේ මහත්මයාට තමයි එහි වගකීම භාරුණේ නිර්මාණය කරගෙන එන්න. ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමා නිර්මාණය කරාද? මං හිතන්නේ දුමිදු එකක් ඊයේ රාත්‍රී මට ලැබුණේ ඔබ කිව්වේ මාත් එක්ක. දෙවෙනි කරුණ තමයි මං ඉතාමත් කාරුණිකව ඒක ප්‍රතික්ෂේප කරා පසුගිය පොහොය දිනේ. මොකද හේතුව දැන් විද්‍යාකුලපති මහත්මයාගේ මූලික අරමුණ මේ ශාස්ත්‍රයන් බොරු කීම සහ මේ ශාස්ත්‍රයේ තියෙන සත්‍යතාවයක් නැත කියන අර්ථයෙන් කටයුතු කිරීම. මගේ අරමුණ මේ ශාස්ත්‍රයේ සත්‍යයක් සහ මේ ශාස්ත්‍රයේ නිවැරදියි කියන මතය තුළ ඒක ජනතාව අතරට ගෙන යෑම. දැන් ඉතාමත් කනගාටුවෙන් වුණත් කියන්න ඕන මේ වර්තමානයේ තුළ ජ්‍යොතිෂ ශාරුක් ඛාන්ලා ජ්‍යොතිෂ මහා ඉරිෂිවරු බිහිවෙන යුගයක් වෙලා තියෙන නිසා මේවා හොඳට ඇත්තරම කියනවා මේ විද්‍යාකුලපති මහත්තයා වගේ අයට මේවා හොඳ කටගැස්ම. අපි සාමාන්‍ය භාෂාවෙන් කියන මේවා හොඳ කටගැස්ම. මේ නිසා මේ වගේ තැන්වලදී හොඳම දේ තමයි අර දැන් අද ඇත්තරම කියනනම් කළු ගල් උඩ පාවෙලා ලබු කබල් යට යන කාලේ අර කොසල් රජුර දෙකපු හීන දාසයෙන් එකක් නේක.
ඉති ඒ වගේ යුගයක හොඳම දේ තමයි මේ තත්ත්වයකදී අපි නිහඬව සිටීම. මොකද මේ වගේ තත්ත්වයක් තුළ මං හිතන්නේ අපිට වඩා දැන් එක්වරම ඩබල් ප්‍රමෝෂන් නේ මං හිතන්නේ කියන්න ප්‍රමෝෂන් නැහැ, මහා ඉරිසිවරු බිහිවන යුගයක්. ඒ වගේම ජ්‍යෝතිෂ සාරුක්කාන මං හිතන්නේ මතක ඇතිනේ කාලයක් අපි කතරගමත් එක්කන් ගියා. ඉතින් එවැනි කාලයක් යෙදිච්ච කාලයක හොඳම දේ තමයි අපි නිහඬව සිටීම. මොකද හේතුව මෙමිනි තත්ත්වයකට පත් වෙනකොට මේ ශාස්ත්‍රයන් පුදුමාකාර විදිහට විකෘතතාවකට පත් වෙලා මං හිතන්නේ මට හිතාගන්න බෑ මේ යන ක්‍රමවේදය. මං හිතන්නේ මේ සමාජය මීට වඩා දැනුවත් කරන එක තමයි මගේ මූලික මුඛ්‍ය පරමාර්ථය. මේ නිසා මා ඒ අරමුණ වෙනුවෙන් තමයි වෙහෙසෙන්නේ. ඔබතුමා විද්‍යාකෘති මහත්තයාගේ හඳහන් පත්‍රය පරීක්ෂා කරන්නේ නැද්ද? පරීක්ෂා කරනවා නෑ, කිසිම ගැටලුවක් නෑ මට ඒක බලන්න. ගැටලුවක් මට නැහැ, පුද්ගලික අවශ්‍ය නම් විද්‍යාකෘති මහත්තයාට ඇවිල්ලා බලා ගන්න පුළුවන්. නමුත් මෙවැනි අවස්ථාවකදී මෙවැනි තැනකදී එවැනි දෙයක් කරන්න ගියොත් විද්‍යාකෘති මහත්තයා මම එදා කිව්වා සමහර විට කියයි මගේ වෙලාවත් ඕක නෙමෙයි කියලා. මොකද එවැනි තත්ත්වයක් තියෙන, මොකද එවැනි තත්ත්වයක් තුළ මම නෙමෙයි මෙතනදී අපි නිතරම බලන්න ඕනේ මෙවැනි දෙයක් කරනකොට මේ කරන දේ තියෙන දේ තුළින් මේ ශාස්ත්‍රීය කොපමණ හානියක් වෙනවද කියන එක. දැන් මේ පොදු ජනතාව මේ දිහා බලාගෙන ඉන්නවා. මේ නිසා විද්‍යාකුලපති මහත්තයට අවශ්‍ය නම් පුද්ගලිකව මගෙන් ඇවිල්ලා කේන්ද්‍රේ බලා ගන්න පුළුවන්. එවිට ඒ විද්‍යාකුලපති මහත්තයට යම් කිසි නිගමනයකට එළඹෙන්නට පුළුවන්. ඔබතුමා මොකද කියන්නේ විද්‍යාකුලපති මහත්මයා මේ සම්බන්ධයෙන්? මොකද අද මේ ආරම්භයේදී මම මේ කාරණාව ගත්තේ මොකද මට අත්‍තරම මෙතනදී මලවගේ මහත්මයා කියන චරිතයට මම ගරු කරනවා. මොකද ඒ පුද්ගලයා අනිත් ජ්‍යොතිෂකරුවන් සමග බලන විට මං හිතන්නේ ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරලා බුද්ධිමත්ව කරන මිනිස්සෙක්. ඒකට මම ගරු කරනවා. නමුත් මම කතා කරන්නේ මේ කොහොමද කියන්නේ බුදුම බුද්ධිමත්ව කරනවා කියලා තමයි. සමුත් මොකද මෙතනදී සමහර දේවල් සම්බන්ධව අනිත් අය තරම් අන්තවාදී වෙන්නේ නැහැ එතුමා. මොකද විද්‍යාව පැත්තක් දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම එතුමාට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මට ප්‍රශ්නේ තියෙන්නේ එතුමත් එක්ක නෙමෙයි, මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ජ්‍යොතිෂ්‍යත් එක්ක. මොකද මේක බොරුවක් කියන විතරයි, නැත්නම් එහෙම නැතුව මේ කවුද මලවිගේ මහත්මයා සම්බන්ධව මම මොකුත් මතයක් පළ කරන්නේ නැහැ. නමුත් ඇත්ත තත්ත්වෙ ඉතින් කොහොම කරත් මොන ඍෂිවරයා වුණත් අපි ඉදිරියේ නිසුමන් වෙනවා. ඔබතුමා විශ්වාසද? වගකීමක් ඇතුව කියන්නේ. හරි, මම ප්‍රියන්දි සිල්වා මහත්මයාගෙන් ආරම්භයක් ලබා ගන්න සූදානම්. මොකද්ද මේ ජ්‍යොතිර්විද්‍යාව කියන්නේ? මොකද්ද මේ ඔබතුමා හඳුන්වන ජ්‍යොතිර්විද්‍යාව මේ මලවිගේ මහත්තයා කියන ජ්‍යොතිර්විද්‍යාවට වඩා වෙනස්ද? එහෙමත් නැත්නම් තවත් ජ්‍යොතිර්වේදියෙක් ලංකාවේ ඉන්නවනේ, ජනප්‍රිය ප්‍රසිද්ධ ජ්‍යොතිර්වේදීන්. මේ අය කියන විද්‍යාවට වඩා වෙනස් එකක්ද? කොහොමද ඔබතුමා මේක දකින්නේ? ජ්‍යොතිර්විද්‍යාව පිළිගැනීමක් කරොත්? අයිබෝවන් අපේ දුමිදු මහත්මයා, ප්‍රථමයෙන් අපි වන්දනීය පූජනීය ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසර, විද්‍යා කුලපති මැතිතුමනි, මා හිතවත් අපේ ප්‍රශාන්ත් මලවිගේ මගේ කිට්ටු හිතවත් මෙතුමනි, දුමිදු මෙතුමනි, මම ඔබතුමාගේ ඔබතුමා මගෙන් අහපු පැනයට මම මේ වගේ කවියකින් පටන් ගන්නවා. මට ටිකක් අවස්ථාවක් දෙන්න. දෙරණ තුල තුඹසයා, තුඹස තුල නාගයා, විෂගෝර සර්පයා, දැක නෑර මෝඩයා. ඔය අපි පරණ කවියක් ඔය පද හතර, ඕකේ දැක නෑර මෝඩයා, ඕක මම ආදේශ කරගන්නවා, ඕක අර්ථකථනය කරනවා. මිනිස්සුන්ගේ අභ්‍යන්තරික වශයෙන් තියෙන ඇතැම් කරුණු කාරණා බොහොම විද්‍යාත්මක පදනමකින් විශ්ලේෂණයක් නොකර එකවර එළියට දැමීම බොහොම අපරාධයක්. ඉතාම වටිනා වැදගත් කාලයක් තිස්සේ ඍෂිවරුන්ගෙන් පැවතගෙන ආපු විෂයන් ඉතාම හැල්ලුවට ලක් කිරීමක් සේ තමයි මම දකින්නේ. ඇත්ත වශයෙන්ම ජ්‍යොතිෂය කියන්නේ බැබලීම. ඔකේ අර්ථය බැබලීම. අර අහසේ බැබලෙන්නේ යම් දෙයක්ද, ඒ බැබලීම යනු ජ්‍යොතිෂයයි. දැන් ඍෂිවරු 18 දෙනෙක් අපේ පරාසර ඍෂිවරයා, ජයමිනි ඍෂිවරයා මූලිකත්වයෙන් මේ පැවතගෙන ආපු ජ්‍යොතිෂය බොරුවක් නම් මෙලහට මිනිස්සු එක ප්‍රතික්ෂේප කරලා. මොකද යථාර්ථය කවදාක්වත් බොරුව අනිවාර්යම කෙටි කලකින් බැහැර වෙනවා, සත්‍ය අනිවාර්යෙන් ඉස්මතු වෙනවා. ජ්‍යොතිෂයේ බොරු නම් අද අපිට පෝයක් නැහැනේ. ඔය පෑලවිය, දීවක, තීවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක, එකලොස්සක, දොළොස්සක, තෙලෙස්සක, තුදුස්සක, පසලොස්සක, අමාවක, මේ ඉතාම ගැඹුරු පෝය අපට ලැබිලා තියෙන ජ්‍යොතිෂය නිසා. අද මම විශ්වාස කරනවා චූටි බබෙක් ඉපදිච්ච තැන ඉඳන්, එයා ඉපදිලා ඒ ඉපදිච්ච තැන ඉඳන් ඉඳුල් කටගාන ඒ ස්ථාන ඉඳන් හඳහන හදන, අකුරු දෙන, ඒ වගේම පාසලට බාර දෙන, ඔහුගේ අධ්‍යාපන කටයුතු වලදී විශේෂ නැකත් වලින් ප්‍රයෝජන ගන්න, විවාහ දිවියට පත්වන, මරණයක් උස්සනකොට නැකත් හදන, ඔය සමස්ත ක්‍රියාවලියම අද සමාජය වැළඳගෙන තියෙනවා. මම වගකීමකින් යුක්තව කියනවා, මම වගකීමකින් යුක්තව කියනවා,
අනිවාර්යම අපේ රටේ ජනතාව ජ්‍යෝතිෂය 100%ක්ම වැළඳගෙන ඇති. මම දන්නවා අන්‍යාගමිකින් පවා මේ ජ්‍යෝතිෂයේ ඵල ප්‍රයෝජන මූලික වශයෙන් ලබා ගන්නවා. නිදර්ශනයක් විදියට මේ මගේ දෙපැත්තේ ඉන්න මේ විද්වතුන් යුගල ඔය කොච්චර ජ්‍යෝතිෂය අපේ ප්‍රසන්න මල්ලවගේ මහත්මයා ජ්‍යෝතිෂය සත්‍යක්ෂේ දකින්න මහත්මයෙක් අපේ විද්‍යා කුලපති මහත්මයා එතුමාගේ ජීවිතයේ යම් යම් විශේෂ කාරණාවලදී ජ්‍යෝතිෂයේ ප්‍රයෝජනට ලබාගෙන තියෙනවා. ඇති කියලා මම උපකල්පනය කරනවා. එසේනම් ජ්‍යෝතිෂය යනු මානවයාගේ ජීවිතයේ සත්‍ය සොයාගෙන යන්න. මානවයාට ජීවිතේ තාම එයාගේ ජීවිතේ වැදගත් දේවල් නිවැරදි ස්ථානයේ හොයලා දෙන විශාල විශේෂපතයක් ජ්‍යෝතිෂය. ජ්‍යෝතිෂය කියන්නේ මේ සාමාන්‍යයෙන් අර වැලේ වැල් නැති වුණාම පිහිට වෙන හොයාගන්න එකක් කියලා සමහරු කියනවා. එහෙම නැත්නම් තියෙන මිනිස්සුන්ට තවත් තියෙන දේවල් වැඩි කරගන්න අර දේත් පොඩ්ඩක් වියදම් කරලා මොකක් හරි පස්සේ යන දෙයක් කියලා කියනවා. මේක කොහොමද බුදුපාලේ? නෑ, ඇත්ත වශයෙන්ම මේක ඔබතුමා කියපු තර්කය, ඔබතුමා ඉදිරිපත් කරපු දේ මා 100%ක් ප්‍රතික්ෂේප කරනවා. මොකද යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දුකටපත් වුණාම ජ්‍යෝතිෂයේ පසුපස ගිහින් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ලබා ගන්නවා කියන එක නෙමේ ජ්‍යෝතිෂය කියන්නේ. ජ්‍යෝතිෂය කියන්නේ ඉතාම උතුම් උතුම් පුද්ගලයෙක් බිහි කරන විෂයක්. උතුම් පුද්ගලයෙක් බිහි කරන විෂයක්. දැන් යම්කිසි පුද්ගලයෙක් යම්කිසි අපහිතමුකෝ තමගේ පෞද්ගලික ජීවිතයේ කරදරයක වැටෙනවා. ඉතින් ඔහුට හෝ ඇයට යම්කිසි සරණක් බලාපොරොත්තු වෙන්න වුණාම උන්න ජ්‍යෝතිෂ මහත්මයෙක් හම්බ වෙනවා. ඒක බොරු. එහෙම නෙමෙයි. ජ්‍යෝතිෂය කියන්නේ ඊටාම ජීවිතයට සම්බන්ධ නැකත් සහ නැකත් පදනමක් මත ගොඩ නැගිච්ච සාර්ථක ප්‍රතිඵලයක් ලබා දෙන විෂයක් සේතේ මම දකින්නේ. මොකද අද දවසේ මට ඉඩ දෙන්න මං ජ්‍යෝතිෂ වේදියේ හස්තරේඛා ශිල්පියෙක් විදිහට අද අපි මේ ගත කරන නැකත බුදගේ නැකත අස්ලිස නැකත අපි ඉන්නේ. අද අස්ලිස නැකත. ඉතින් අන්න ඒ වගේ නැකත් අද සුභ දිසාව උතුර. අද සුභ දිසාව උතුර. අද යෝගිනී වයඹ. ඒ වගේම ගිනිකොන තමයි අද දවසේ මරුසිටන දිසාව. මේ වගේ පංචාංගයක් දිනේ නැකත තිතිය යෝගයේ කර්ණයත් එක්ක බිහි වෙච්ච මේ ජ්‍යෝතිෂය ඉතාම මානවයාගේ සියලු ප්‍රශ්න නිරාවරණය මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන දෙයක්සේත් ඒ උතුම් දෙයක්සේත් මා අද කියන්න කැමතියි. හරි, අපි එහෙමනම් තවදුරටත් කතා කරමු. අපි ඒ වගේම ඔලබොඩුව ඓතිහාසික විහාරස්ථානයේ සිට බොහෝ දැනුවත් කිරීම සහ ඒ සිදුවන පින්කම් පිළිබඳව දැනුවත් කරන්නට කටයුතු කරනවා. අපි ඔලබොඩුවේ විහාරස්ථානයත් සමග සම්බන්ධ වෙමින් නතුරු පිරාමයක් ලබාගෙන නැවතත් එකතු වන්නට සූදානම්. රැඳී සිටින් හිරු ටීවී සමගින්. හිරු මාධ්‍ය ආලෝකයේ සමගින් නැවතත් අපි සම්බන්ධ වන්නේ හොරණ ඔලබොඩුව ශ්‍රී ජවර්ධනාරාම විහාරස්ථ භූමියේ සිට. උදෑසන කාලයේදී ඔබ දැක්කා කොයි ආකාරයටද මේ විහාරස්ථාන භූමියේ තුල තිබෙන්නා වූ සර්වඥ ධාතුන් සඳහා අති විශේෂ විදිහට තේවාවන් කටයුතු සිදුවන්නේ කියන කාරණය. මම හිතනවා මේ මොහොතේ ඔබ සම්බන්ධ වන්නේ දහවල් තේවාව සිදුවන ආකාරය පිළිබඳව දැනගන්නට දැකගන්නට. ඉතින් මම හිතනවා මේ පිළිබඳව කතා බහ කරද්දී මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කොට ඇති බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ දන්ත ධාතුන් වහන්සේට පුෂ්පෝපහාර දක්වන තේවාවන් සිදු කරන ආකාරයට සමානවම තේවාවන් සිදු කරන ආකාරයක් අපිට දකින්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ මොහොතේදී ඔබ දකින්නට ඇති හොරණ ප්‍රදේශයේ ඔලබොඩු ප්‍රදේශයේ සිටින්නා වූ අතිමහත් වූ සදහැවත් බෞද්ධ පිරිසකගේ විශාල පිරිසකගේ දායකත්වය යටතේ මේ පෙරහැරක් ලෙස සංවිධානය වෙලා මේ ආකාරයට දහවල් තේවාව සිදුවන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙලා තිබෙනවා. මම මේ මොහොතේ සම්බන්ධ කරගත්තා විශේෂයෙන්ම මේ පිළිබඳව සුවිශේෂත්වය පිළිබඳව කතා කරන්න ඉතාලිය මිලානෝ ලංකාරාමාධිපති ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාමාධිකාරී පූජ්‍ය ඔලබොඩුවේ ධම්මික හිමිපාණන් මේ තුල තිබෙනා විශේෂත්වය පිළිබඳව කතා කරන අවස්ථාවේ අපි හාමුදුරනේ මම කැමති දැනගන්න දැන් ඔබ වහන්සේ අපිට පෙරදී සඳහන් කළ අපි සාකච්ඡා කරද්දී මෙය දළදා මාලිගාවේ සිදුවන්නා වූ ධාතුන් වහන්සේට දළදා වහන්සේට සිදු කරන්නා වූ තේවාවට සමාන ආකාරයට සර්වඥ ධාතුන් වහන්සේලාට තේවාව සිදු කරනවායි කියලා මම කැමති දැනගන්න මේ සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. හැම දිනාටම තෙරුවන් සරණයි. ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේ නවම් පින්කම් මාලාවේ විශේෂම අවස්ථාවක් තමයි ධාතුන් වහන්සේලා තැන්පත් මේ සුගන්ධ කුටියේ පවත්වන උදෑසන දහවල් හා සන්ධ්‍යා භාගයේ පවත්වන පූජා පින්කම් මාලාව. වාර්ෂිකව සිද්ධ කරන මේ පින්කම් මාලාවේ විශේෂම අවස්ථාව තමයි මේ සර්වඥ ධාතුන් වහන්සේ ඉදිරියේ පවත්වන මේ පූජාව. අලුයම් කාලේ පහමාරටත් දහවල් කාලේ 9:00 මාටත් සන්ධ්‍යා භාගයේ 6:00ටත් මේ පූජා කටයුතු ආරම්භ වෙනවා.
අපි මාලිගාවේ බුදුරජාණන් වහන්සේට පවත්වන දළදා තේවාවට අනුව යමින් අපි ඒ සම්ප්‍රදායට ගරු කරමින් මේ දළදා තේවාවට සම්ප්‍රදායට ගරු කරමින් අපි මේ පූජා කටයුතු තාමත්ම වෙනවින් අපි තේවාභාර ස්වාමීන් වහන්සේලා තේවාභාර ගිහි මහතුන්ගේ දායකත්වයෙන් අපි සදහැයි ජනතාවගේ දායකත්වයෙන් මේ පින්කම් මාලාව දින හතක් පුරා දින හතක් සතිපිරිත් දේශනාව මැද්දේ තමයි සිද්ධ කරන්නේ. දැන් මේ ආරම්භ වන්නේ දහවල් සම්බුද්ධ පූජාමය පින්කම. මෛත්‍රණ රටවැසියාටත් ඒ වගේම සමස්ත ලෝකවාසී සියලු දෙනාටම ආශිර්වාදයක් පතා මේ සිදුවන පුණ්‍ය කර්මය ගොඩක් වැදගත්. විශේෂයෙන්ම හිරු ටීවී මාධ්‍ය ආලෝකයේ මේ සඳහා එක්කරන අපි කල්පනා කරෙත් මේ සිදුවන විශේෂ මේ කාර්යභාරය සඳහා. ඉතින් විශේෂයෙන්ම අපේ හාමුදුරනේ අපි දැනගන්න කැමති දැන් මේ දහවල් තේවාවෙන් පසුව සිදුවන කාර්ය පිළිබඳ හවස් යාමේ මොන ආකාරයටද අපිට සජීවී සම්බන්ධ වෙන විට මොන ආකාරයෙන්ද සම්බන්ධ වීමට හැකියාවක් තිබෙන්නේ? අද නවම්පුර 15ක් පොහොය දවස විහාරස්ථාන විශාල පිරිසක් සිල් සමාදන්ව සිටිනවා. අද දින දවස පුරාම සීල භාවනා ආගමික වැඩසටහන ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. සතිපිරිත් දේශනාව සිදු වෙන නිසා සවස 3ට මහා පිරිත් දේශනාව, ඒ වගේම සවස 6ට සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා පවත්වන විශේෂ සම්බුද්ධ පූජාව, ඒ වගේම මේ විහාරස්ථානයේ ඓතිහාසිකම සිදුවීම තමයි විෂ්ණු මහා දේවාලය. මේක විහාරස්ථානයක් වෙන්නටත් පෙරදීඳම්ම ඉතිහාසයේ පැරණන් කියන්නේ මේ බිම දේවාල බිමක් කියලා. කයිගම් කෝරළේ තියෙන ඓතිහාසික ඉපැරණි විෂ්ණු මහා දේවාලය පිහිටා තිබෙන්නේ මේ පින් බිමේ. එතකොට දේවාල තේවාමුර සහිතව විෂ්ණු මහා දේවාල පූජාවත් රාත්‍රී 6 සවස 6 මාට ආරම්භ වෙනවා. ඒ වගේම අද රාත්‍රී කාලේ විශේෂ දහස් ගණන් ආලෝක පූජාවක් සිද්ධ කරලා බුද්ධ පූජාමය පින්කම රාත්‍රී 9ට අද විශේෂ මහපිරිත් දේශනාවක් සිද්ධ කරලා අද සතිපිරිත් දේශනාවේ සූත්‍ර අනුශාසනාව සිද්ධ කරන දවසේට මේ පින්කම් මාලාවක්ම දවස පුරා සිදු වෙනවා. ඔබම පින් ඔබ වහන්සේ අපිත් එක්ක මේ අදහස් සුමාරු කරගන්න සම්බන්ධ වුණාට මම හිතන අද දවසේදී මේ සිදුවන කාර්ය පිළිබඳව දවස පුරාවටම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා දවල් කාලයේදීත් සවස් කාලයේදීත්. ඉතින් අද අපිට දකින්න හැකියාවක් ලැබෙන ඔලබුඩුව ප්‍රදේශයේ සිටින්න මේ සදහැවත් බෞද්ධ පින්වතුන් සියලු දෙනා පැමිණ විහාරස්ථානයේ සිල් සමාදන් වීමේ කටයුතු, ඒ වගේම ධර්ම දේශනාවලට සවන් දීමේ කටයුතු බොහෝමයකට සම්බන්ධ වෙලා තිබෙනවා. මම හිතනවා මෙවැනි පොය දිනයකදී සිදු කළ යුතු විශාලතම පුණ්‍ය කර්මයක් ලෙස මේ හඳුනාගත හැකි. හිරු ටීවී මාධ්‍ය ආලෝකයේ මේ සඳහා මුසු කරන්න අපි කල්පනා කරත් ඒ නිසාමයි දැන් ඔබට දකින්න ඉදිරියේදී ඔබට අපි ප්‍රකාශ කරනවා මේ ස්ථානයේ දුව තිබෙන්නා වූ දහවල් තේවා කටයුතු සියල්ලක් බොහොම පුණ්‍යවන්ත විදිහට සිදු වෙනවා. ඒ නිසා අපි එළියට යා යුතුයි. අපි ඔබට ආරාධනා කරනවා ඉදිරියේදීත් අපි ඔබ සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන නිසා ඔබට රැඳී සිටින්න කියනවා හිරු ටීවී සමගින්. අපි නැවත හමු වෙන බලාපොරොත්තු ඔබ සමගින් යනවා රැඳී සිටින්න හිරු ටීවී සමගින්. අපි නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වෙනවා. අපි මේ ජ්‍යොතිර්විද්‍යාව පිළිබඳව ප්‍රියන්දි සිල්වා මහත්මයාගෙන් ප්‍රවේශයක් ලබා ගත්තා, හැඳින්වීමක් ලබා ගත්තා. අපි හාමුදුරනේ එතකොට කියවන කාරණාවක් තමයි මේ ජ්‍යොතිෂ්‍ය නැත්නම් පොහොයත් නැහැ කියන කාරණා. මේ පොහොය සහ ජ්‍යොතිෂ්‍ය අතර තියෙන සම්බන්ධය මොකක්ද අපි හාමුදුරනේ? දැන් ජ්‍යොතිෂය නැත්නම් පොහොය නැහැ කියලා කියන වචනේ වැරදි. ඒ නොතේරුම්කම නිසා කියප එකක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කියපු විදිහේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඕනේ. පොහොය උදා වෙන්නේ හඳත් එක්ක. ඉර හඳ පටන් ගත්තේ ලෝකේ ආරම්භයේ. එහෙනම් ලෝකේ ප්‍රභවය ගැන බුදුදහම කියනෝනේ. අග්ගඤ්ඤ සූත්‍රය එහෙම. අග්ගඤ්ඤ සූත්‍රෙදි කියනවා මුලින්ම කරවල තිබුණ ලෝකේ සම්පූර්ණ කරවලයි. ඊට පස්සේ ජලයෙන් වට වෙලා තිබුණා. ජලයෙන් ඊට පස්සේ ඉර හඳ ආවා කියලා කියනෝනේ. එතකොට මේ ඉරහඳ උදාවීම සහ සඳෙහි ගමන් කිරීමේ චක්‍රයක් තියෙනවා. ඒ චක්‍රය මිනිස්සු නිර්මාණය කළේ පස්සේ. කියන්නේ සබා ධර්මයේ තියෙන සංසිද්ධියන් වලට මිනිසාගේ ඥාණය ඇතුව යම් යම් දේවල් නිර්මාණය කරනවා. දැන් අපි කියමුකෝ ගුරුත්වාකර්ෂණය හොයාගත්ත කියලා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය හොයාගන්න කලින් ගුරුත්වාකර්ෂණය තිබුණේ නැතුව නෙවෙයිනේ. තිබුණා කියලා දන්නේ නැහැ. පොහොයත් එහෙම තමයි. දැන් ඒ හඳේ ගමනත් එක්ක හඳේ ගමන කිසියම් ක්‍රමයක් තියෙනවා. ඒ හඳේ ගමනේ ක්‍රමය හඳ පුර හඳ පායන එක අපි පොහොය දවස හැටියට හඳුන්වනවා. බුද්ධ කාලයේ පෙර ඉඳන්ම තිබුණ දේ.
පොහොය හඳ හඳ නැගීමත් සමග මිනිස්සුන්ගේ සිතිවිලි වෙනස් වෙනවායි කියලා කියනවනේ. එහෙමයි. යම් යම් සිතිවිලි වෙනස් වෙනවායි කියලා. දැන් පොහොය වැඩි වෙනකොට කාමාතුර සිත් වැඩි වෙනවායි කියලා එහෙම කතන්දර කියනවනේ. එතකොට ඒ වගේ තත්ත්ව සමනය වීම සඳහා තමයි එදා දවස බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට කියලා අෂ්ටාංග සීලයේ සමාදන් වුණේ. ගිහි අය. එහෙමයි. ගිහියෙකුට තියෙන සීලය නিত্য සීලය, පංච සීලය. පන්සිල් අනුව තමයි දින 31ම ගත කරන්න ඕන බෞද්ධයන්ට. වෙන ආගමිකයන්ට ඒ ආගම්වලින් නිර්දේශ කරපු කරුණු කාරණා කිසිවක් නැහැ. ඔය කාලබීලා ඉන්නවා. බෞද්ධයෙක් හැටියට එනකොට පංචශීලයේ අනුව තමයි කාලබීලා වැඩ කටයුතු කරන්නට ඕනේ. පොය දවසේ වෙනකොට මේ පංචශීලයේන සීල්පද පහට තවත් සීල්පද තුනක් එකතු වෙනවා. හැබැයි ඒ එකතු වෙන සීල්පද තුන අමුතුයි. දැන් මොකද පංචශීලයේ තියෙන කරුණු කාරණා පංචශීල සමාදන් වුණත් සමාදන් වුණේ නැතත් ඒව අනුගමනය කරන්නම ඕන. දැන් හොරකමක් කරන්න පුළුවන්ද? නීද පංච මම හොරකමක් කරලා මනේ මම පංචශීල සමාදන් කරලා නැහැ ඒකයි හොරකම් කළේ කියලා එහෙම නිදහසක් දෙන්නේ නැහැ. මිනිස්සු මරණව, මනුෂ්‍ය ඝාතනය, හොරකම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, මේ සුරාපානේ ඒවා පංචශීල සමාදන් වුණත් පංචශීල සමාදන් වුණේ නැතත් ඒව අනුගමනය කරන්නම ඕන. බුදුදහමේ නিত্য සීලය පංච සීලය හැටියට දක්වලා තියෙනවා. දැන් පොය දවස උදා වෙනකොට මේට අලුතෙන් එකතු වෙනවා සිල්පද කීපයක්. තුන්වෙනි සිල්පදේ තරමක් සකස් වෙනවා බ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. කාමේසු මිච්ඡාචාරා කියන සිල්පදේ සංස්කරණය වෙනවා. ඊට පස්සේ විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හැම වෙලෙම කන්නේ නැහැ බොන්නේ නැහැ. එක විදිහකට කෑම බීම පාලනය කර ගැනීමේ ශික්ෂාපදයක් සමාදන් වෙනවා. උච්චාසයන මහාසයන වේරමණී ශික්ෂාපදං සමාදියාමි. උසසුන් වල වාඩි වෙන්නේ නැතුව තමන්ගේ මානසික සංවරභාවය, නියතමානී භාවය වඩනවා, වර්ධනය කරනවා. මල්ගඳ විලවුන්, සුවඳ විලවුන් ආදිය පාවිච්චි කරන්නේ නැහැ එදාට. දැන් පොය දවසේ සීල් ගන්න සෙන්ට් පවුඩර් ගහගෙන ඉන්නේ නේ මේ. එතකොට ඒ සිල්පදයේ, එතකොට මේ විදිහට මේ අලුතෙන් එකතු වෙන සිල්පද ස්වභාවයෙන් ගත්තාම ඒවා ඒ දිනවලට විතරයි. එහෙමයි. ඒ කියන්නේ අනිත් දවස්වලට ගිහි අයට අත්‍යවශ්‍ය දේවල්. ඒ කියන්නේ උසසුන් වල වාඩි වෙනවා කියලා කියන එක අවශ්‍යයි. සෑන් පවුර ගාන, සුවඳ විලවුන් පාවිච්චි කරන එක අවශ්‍යයි. නැටුම් ගැයුම් බැවුම් කියන එක ගිහි අයට අවශ්‍යයි. දැන් නමුත් පෝයට සිල් ගත්ත දවසට මේ වගේ දේවල් කරන්නේ නැහැ. එතකොට මේක හුරු වුණේ හඳත් එක්ක. ඒ කියන්නේ හඳ ජ්‍යොතිෂය නිසා ආව නෙවෙයි. හඳ නිසා ආගමක දහමට මිනිසු හුරු කළා. ඊට පස්සේ ජ්‍යොතිෂ ඇදුරෝ. ජ්‍යොතිෂය කියලා කිව්වහම එක නායකෙක් නැහැනේ. විවිධ එක්ක වරාහ මිහිරක පඬිවරය ගනි, එක්ක තව පඬිවරයෙක් ගනි. ඒ සියලුම දෙනා කරපු උගන්නපු දේවල් වල එකතුවක් තියෙන. ඒ අනුව ඒගොල්ල හැදුවා පොය උදා වෙන විදිහ පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක, දසවක, එකොළොස්වක, දුස්වක ආදී වශයෙන් 15වක දක්වා දින 15 හැදුවා. ඒක පුර අව කියලා කොටස් බෙන් කළා. ඒක ජ්‍යොතිෂයේ තියෙන නියමයක්. හඳ දිහා බලාගෙන කරේ, කියන්නේ සෝභා ධර්මයේ දිහා බලාගෙන අපි යම් යම් දේවල් නිර්මාණය කරා. දැන් අපි කියමුකෝ දැන් හස්ත රේඛාව කියලා. දැන් මේ හස්ත රේඛ කවුරුත් කරපු නිර්මාණ නෙවෙයිනේ. කාලයක් දිස්සේ මිනිස්සුන්ට ඇති වෙන රේඛා ඒව ගණනය කරලා ඒ අනුව ඥානයක් සමාජයට දුන්නා. ඒ අනුව තමයි හස්ත රේඛා පාවුනේ. ඒ නිසා ජ්‍යොතිෂය නිසා පොහොය උදා වුණා එහෙම කියලා කියන එක නොදැනුවත් කියපු කතාවක්. එහෙම ඒක වෙන්න බෑ. හඳ නිසා අපේ සංස්කෘතිය වෙනස් වුණා. පුරහඳ දිහා බලාගෙන අපේ සංස්කෘතිය සකස් වුණා. ඒක බුද්ධ කාලයේත් උපවසත කියන වචනේ උපෝසතය කියලා සකස් වෙලා අපේ බෞද්ධ සම්ප්‍රදායට මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වලා දුන්නා. එය සිංහල සංස්කෘතිය වර්ධනය කිරීමට හේතු වෙලා තියෙනවා. ජ්‍යොතිෂයේ හඳේ එම් බලපෑමක්. හරි, අපිට පැහැදිලියා. මම හිතන්නේ මම ඊළඟට යන්න සූදානම් වෙන්නේ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයාගේ පැත්තට. ඔබතුමා කොහොමද දකින්නේ ජ්‍යොතිෂය
කියන්නේ අපේ හාමුදුරුව පැහැදිලි කර දුන්න පොහොය උදාවන්නේ චන්ද්‍රයාත් එක්ක. චන්ද්‍රයා ඇති වුණේ ජ්‍යොතිෂයට කලින්. කොහොමද මේක ඔබතුමා දකින්න ඔබතුමාත් කියන්නේ එහෙම නැත්නම් මේ ජ්‍යොතිෂ නිසාද පොහොය හැදුනේ කොහොමද? මෙහිමයි දුමිඳු. ඇත්ත වශයෙන්ම මේ ලෝක ආරම්භයත් සමගම ගහ තාරකාවන් නැතිවීමත් සමගම ජ්‍යොතිෂය ආරම්භය සිද්ධ වුණා. මේ ජ්‍යොතිෂය ආරම්භය සිද්ධ වුණා කියන එකේ තේරුම ඒ යම්කිසි ක්‍රියාවලියක් මේ ලෝකයේ තුල සිද්ධ වෙන්නට ග්‍රහයන්ගේ යම්කිසි ආකර්ෂණ විකර්ෂණ ශක්තිය අවශ්‍යයි. නමුත් මේක මිනිසයන් විසින් එක ඇත්තෙම එවකට හිටපු මේ අද ඉන්න වර්තමානයේ ඉන්න ඉර්ෂින්නාන්සල නෙමෙයි. එවකට හිටපු ඉතා උගත් ප්‍රඥයෝ විසින් මේ නිවැරදිව තේරුම් අරගෙන මේ ග්‍රහ ගමන සහ චලිතය පිළිබඳව සහ ගුරුත්වාකර්ෂණ පද්ධතිය පිළිබඳව නිවැරදිව තේරුම් අරගෙන ඒ පිළිබඳව සකස් කළා වූ ශාස්ත්‍රය තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය වුණේ. දැන් උදාහරණයක් විදිහට දැන් කියනවනම් මේ සර් අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගත්ත කිව්වට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුළ මේ ගුරුත්වාකර්ෂණ නියමයේ පිළිබඳව කියවෙන්නේ පංචපක්ෂ නියාමයෙන්. අපි දන්නවා පක්ෂියෙක් ඉන්නවා රජ අවස්ථාව, භෝජන අවස්ථාව, ගමන අවස්ථාව, නිදි අවස්ථාව සහ මර අවස්ථාව කියලා අවස්ථාවන් පහකින් විග්‍රහ කරා යම්කිසි පුද්ගලයෙක් හෝ යම්කිසි කාර්යයක් සිද්ධ වෙනකොට මේ පංචග්‍රහයන්ගේ බලය ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ පිළිබඳව පසු කාලීනව සකස් වෙච්ච දෙයක් තමයි අත් වශයෙන්ම ජ්‍යොතිෂ ශාස්ත්‍රය. මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන එක මේ ලෝකෙට ආවේ කොහොමද කියලා බැලුවොත් කෘෂිකාර්මික ජ්‍යොතිෂය මුලින්ම ආවේ. මුලින්ම කෘෂිකාර්මික කටයුතු සඳහා දැන්නේ මේ යලමහකයිල කන්න දෙකක් තියෙන්නේ. ඒවකට තිබුණේ මහකන්නේ පමණයි. දැන් මුල් වතාවට මේ කෘෂිකාර්මික විප්ලවයත් සමගම තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන එක මිනිස්සුන්ට ඇති වුණේ. ඒ අවශ්‍යතාවය කියන එක ඇති වුණේ. නමුත් මෙතනදී විශේෂ කරුණක් තියෙනවා කියන්නට මේ පොහොය ආදිය ඒ සිදුවීමේ ක්‍රියාවලිය දුරතියා තේරුම් අරගන්නට. දැන් උදාහරණයක් විදිහට අපි හිනුව 2015 ජනවාරි 25 කොයි ආකාරයේ දිනේ කවදද, ඒ දිනේ උදා වෙන්නේ කුමන ආකාරයෙන් මොන තිතියේද කියන එක තේරුම් අරගන්නට එක්තරා චක්‍රයක් නැත්නම් ක්‍රමානුකූල පිළිවෙලක් හැදුවා. මේ පිළිවෙල තමයි ජ්‍යොතිෂ ශාස්ත්‍රය වශයෙන් විග්‍රහ වුණේ. දැන් උදාහරණයක් විදිහට අද අපිට කියන්නට පුළුවන් 2016 කවදද ජනවාරි මාසෙ පොහේ කියලා. ඒ කීමේ හැකියාව සහ දක්ෂතාවය නිර්ණය කරන්නට මේ ජ්‍යොතිෂයේ වෙනම සිද්ධාන්තමය කොටසක් ගණිතීය කොටසක් අවශ්‍ය වුණා. දැන් අපි පහුගිය කාලේ දැක්කා මාධ්‍ය වලින් මාධ්‍ය තුලින් යම් ආකාරයක මෙහෙම මේ දිනේ කියපු සැනින් මේ දව මේ කියන්නේ අංකය විදිහට දිනේ කියපු සැනින් මේ 1987 මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා කියපු සැනින් ඒ දවස කියන කෙනෙක්ව අපිට දැක ගන්නට හම්බුණා. මේක ලංකාවාසි බොහෝ දෙනාට දැක ගන්නට හම්බෙන්නේ නැති. මම මේ කෙනෙකුට පහර ගහන්නවත් වැඩසටහනකට පහර ගහන්නවත් නෙවෙයි කියන්නේ. නමුත් අපිට අපි දන්නේ නැහැනේ. දැන් ඕකේ සිද්ධාන්තයක් තියෙනවාද? එහෙම නැත්නම් ඒක එතුමා ලැබපු යම්කිසි වරමක්ද? එහෙම නැත්නම් එතුමා ලැබපු යම්කිසි හාස්කමක්ද? කොහොමද මොකද්ද? දුමිඳු මට මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. මේ කියන්නට මේක හැබෑවටම ජනතාවට තේරුම් කරවන්නට. මොකද මට මතකයි අපි පොඩි කාලේ අපි යනවා මේ කිරිවත්තුඩි මූණමලෙවත්ත කියන අපේ ඥාති පිරිසක් කියන දිහාවකට. හිනෝ ඩඩ්ලි ෆෙනෑන්ඩු කියලා අපේ අයියා කෙනෙක්. ඒ අයියා මේ බෙල්ලෙන් කොලයක් දාලා කටින් අරන් පෙන්නනවා පුංචි කාලේ. මම අපේ නාමල් අයියා, ක්‍රිෂාන්ත මලවිගේ අපේ අයියා, අපි කට්ටිය යනකොට ඒ වගේ නොයෙකුත් මැජික් ඒ වගේ පෙන්නනවා. පෙන්නකොට අපි මේවා කටවල් අරන් බලන් ඉන්නේ. අපි ඉස්කෝලේ ගිහලා අපේ යාළුවොත් එක්ක කියනවා මෙන්න මෙහෙම අපේ ඩඩ්ලි අයියා කියලා අයියා කෙනෙක් ඉන්නවා, අපිට මේ වගේ කරනවා, බෙල්ලෙන් කොලයක් දාලා කටින් අරන් පෙන්නනවා. ඉතින් යාළුවත් අහනවා බෙල්ලේ හිලක් ඇති, එහෙනම් බෙල්ලෙන් දාලා ගන්න. මම කියනවා නෑ, හිම නෑ, කොහොමද කියලා හිතාගන්න බෑ. අන්න එදා ඒ දැකපු දේ තුළ අපි යම් යම් දේවල් ගවේෂණය කරන්න පටන් ගත්ත දුමිදු. දැන් උදාහරණයක් විදිහට පොඩි කාලේ මට අපේ මාමා, අපි සුදු මාමී ගන්නවා, නරවරයා සුදුසිතුවා මූට මිදන් කටකැතයා. ඒක එක්තරා විදිහක ගල් වලින් හදන සාත්‍රයක්, එක්තරා විදිහක නිවැරදි ගල් ජෝඩුව තෝරන ශාස්ත්‍රය. මේ මේ දේවල් පිළිබඳව අපි ගවේෂණය කරා කුඩා කාලේ ඉඳන්. දැන් නම් ළමයි ඒව කරනද මම දන්නේ නැහැ. නමුත් මෙතනදී මට මතක් වුණා එදා ඒ ජ්‍යොතිෂ ඉර්ෂිවරයා කියන පුද්ගලයා ඉස්සරහා කට අරගෙන බලාගෙන හිටපු විදියට අර නිවේදක මහත්තයා, මට හිතුනේ අපි පොඩි කාලේ අපිත් අර ඩඩ්ලි අයියා දිහා කට අරන් බලන් හිටියේ ඔහොම තමයි කියලා. අවංකම දුමිදු කියන්නට ඕන මේක. මොකද සමාජයේට අපි නිවැරදි දෙන්න මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ මුවාවෙන් ජ්‍යොතිෂය තුළට කියලා නොයෙකුත් ගණිත විද්‍යාවල් පෙන්වන එක වැරදි දුමිදු. ඇත්තටම ඔතන තියෙන්නේ මං හිතන්නේ මේ අද අනාගතයේදී ඕක මං හිතන්නේ ලබන අවුරුද්දට ඉදDannෙත් නැහැ. ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් විදිහට ඕකයි. මම ස්ථිර වශයෙන්ම කියනවා රජයෙන් දෙන ශිෂ්‍යත්වයේ ප්‍රශ්නයක් විදිහට ඕකයි. උදාහරණයක් විදිහට දැන් ඔබ මගෙන් අහන්න මේ අවුරුද්දේ ඕනම දිනයක්, පහුගිය අවුරුද්දේ ඕනම දිනයක්, ලබන අවුරුද්දේ ඕනම දිනයක්, ඕක කියන්න පුළුවන්. ඕකට විශේෂයෙන්ම මේ මම දැක්කා එතුමා කියනවා මේක එක්තරා විදිහක දිව්‍ය අප්සරාවියක් විසින් එතුමාට දුන්න එක්තරා ගණිත සමීකරණයක් කියලා. මං හිතන්නේ මම මේ කතා කරන දුමින්දු කාටවත් පහර ගන්න නෙමෙයි.
ඇත්තටම අනාගතයේදී ඉරිසිවරයෙක් විසින් කරන දේ මං හිතන්නේ අවුරුදු 12ක 13ක දරුවෙක් විසින් කරන්නට ගියොත් මොකද ඉරිසිවරයට තියෙන තත්ත්වේ ඉතින් මේ නිසා මම අන්න මෙතනට විරුද්ධව මම කතා කරන්නේ මට පුද්ගලයක් නෙමෙයි අවශ්‍ය මට ශාස්ත්‍රය බේරා ගන්න අවශ්‍ය දැන් මේ වගේ දේවල් ඇත්ත වශයෙන්ම කියනවනේ මේ විද්‍යා කුලපති මහත්තයලට කියන හොඳ කටගැස්ම ඉතින් මේ නිසා ඇත්තෙන්ම කියනවනේ මේ තුල තියෙන ගණිතමය ක්‍රමවේදයක් ඉතා සරල ගණිතමය ක්‍රමවේදයක් මම හිතන්නේ මේ වැඩසටහන බලන යම්කිසි කුඩා දරුවෝ ඉන්නවනම් වැඩිහිටියෝ ඉන්නවනම් මම මේ කියන දේ සටහන් කරගන්න ඔබටත් කිව හැකි වෙනවා ඉදී අපි කියමු බලන්න ඔබ දැන් ඔබතුමාගේ මම අහනවා 2015 ජනවාරි 1 වෙනිදා කවදාද ඔව් දැන් 2015 කියනකොට 2015 ජනවාරි 1 වෙනිදා කිව්වම ඇත්ත වශයෙන්ම බ්‍රහස්පතින්දා දවසක් 2013 ජනවාරි 1 වෙනිදා 2013 ජනවාරි 1 වෙනිදා කියලා ඇහුවම අඟහරුවාදා දවසක් ඕනෑම දවසක් ඔබතුමාට කියන්න පුළුවන් මෙහෙමයි දුමුතු මම ඇත්ත වශයෙන්ම කියන්නම් අපිට පංචේන්ද්‍රයන් තියෙනවා ඒක විශේෂයෙන් කියන්න ඕන මේ නිසා අපිට යමක් දැන් ඇත්තෙන්ම දැන් මගේ නෙත් දෙක අඳ වුණා නම් මම අතගාලා මගේ ස්පර්ශේන්ද්‍රිය දිනු කරගන්නවා දැන් දුමුතු මගෙන් ඇහුවොත් රුපියල් 1000 කලයක් අතගාලා ඔයාට 1000ද කියලා කියන්න පුළුවන්ද කියලා ඇත්ත වශයෙන්ම මට බෑ මං හිතන්නේ මෙතන අපි කාටවත් බෑ රුපියල් 500 කලයක් අපිට අඳුරන්නට බෑ මොකද යම්කිසි ඉන්ද්‍රියක අඩුපාඩුවක් වුණාම අපි අතගාලා බලලා අපේ හැකියාව දිනු කරගන්න උත්සාහ ගන්නවා එතකොට අපි ස්පර්ශේන්ද්‍රිය දිනු වෙනවා ඇත්තම වශයෙන්ම යම්කිසි ඉන්ද්‍රියක අඩුපාඩුවක් තියෙන පුද්ගලයෙක් ඉන්නව නම් ඒ හැකියාව තමාගේ ශ්‍රවණ ඉන්ද්‍රිය දිනු කරගන්න අවශ්‍ය වෙනවා තමාගේ ජීවිත පැවැත්මට තමාගේ ගන්ධ ඉන්ද්‍රිය දිනු කරගැනීමට අවශ්‍ය වෙනවා තමාගේ ස්පර්ශ ඉන්ද්‍රිය දිනු කරගැනීමට අවශ්‍ය වෙනවා මොකද නිතරම අපි අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා නමුත් දුමිදු අපිට ඇස් දෙක පේන නිසා අපිට ওই දේවල් අවශ්‍ය නැහැ නමුත් මෙතන විශාල අපවාදයක් නැත්නම් විශාල අපකීර්තියක් වෙනවා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට මේ යම්කිසි දිව්‍ය භවයක් දිව්‍ය හැකියාවක් තුලින් දිවියෙකු සමග ගනුදෙනු කරලා මේ දේවල් ගත්ත කියලා යම්කිසි කෙනෙක් කියවනම් මට කියන්න තියෙන්නේ මන්දෙය්‍ය විසින් තමයි මේක හොයාගත්තේ කියලා මන්දෙය්‍ය කියන්නේ මම විසින් හොයාගත්තා ඇයි ඔබ ඔබගේ බුද්ධියට අවමන් කරන්නේ දැන් උදාහරණයකට මම හොයාගත්ත දේ දුමිදු තව කෙනෙක් කරා කිව්වම ඒක තව කෙනෙක් දෙවි කෙනෙකුට ඔකේ ලකුණු දුන්නම මා කෙරෙහි සමාජය කොයි විදිහද බලන්නේ මා කෙරෙහි විශාල ගෞරවයකින් බලනවා දැන් උදාහරණයකට මම අද හොඳ උදාහරණයක් කියන්නම් වර්තමානයේ ඇතැම් පුද්ගලයෝ නොයෙකුත් දේවල් කරලා කියනවා මට අහවල් ඇමතිතුමානි මේ උදව්ව මට කරේ මම ඒකෙන් තමයි මට ඔයාලට මේ උදව්ව කරගන්න පුළුවන් වුණේ කියලා සමහරට ඇමතිතුමා දන්නේ නැහැ ඇමතිතුමාටත් එක්ක කියලා නොයෙකුත් සන්තෝෂෙන් ඉල්ල ගන්නවා අන්නේ එවැනි සමාජයක් තුල මම කිව්වොත් එහෙම මේක මට දෙවියෝ දුන්නා කියලා දෙවියන්ටත් එක්කමනේ පඳුරක් දෙන්නේ මට අන්නේ ඒ නිසා දුමිදු මේක හරියාකාරව තේරුම් ගන්න ඕන මම හිතන්නේ මේ දැන් මම හිතන්නේ මේ දරුවෝ මම හිතන්නේ මේ සමාජයේ ඔය සූත්‍රය කියමු අපි මොකද ඒ සූත්‍රය ඇත්ත වශයෙන්ම කියනවා දුමිදුට හිනායයි මේක කිව්වොත් 366යි 240යි 251යි 361 අන්න ඔච්චරයි දැනගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔබ අද මේ අවුරුදු දිනයක් අහන්න මගෙන්. මේ අවුරුදු දිනයක් අහන්න ඔබ වගේ. ඕනම දිනයක් අහන්න. 2014 ජනවාරි 28. ජනවාරි 28. මම දැන් ඔබට මුලින්ම කිව්වේ 366. 366යි 240යි 251යි 361. දැන් පළවෙනි එක මම කිව්වේ 3. දැන් 3ට එකක් එකතු කරන්න. එතකොට කීයද? 4. 4යි. ඉරිදා, සඳුදා, අඟහරුවාද, බදාදා. බදාදා දවසක්. දුමිදු ඕක ඔය ඔය ක්‍රමවේදය තුල ඇත්ත වශයෙන්ම තියෙනවා විශාල සංඛ්‍යා. මොකද ක්‍රමේ 366යි 240යි 251යි 361යි. 361. ඒ කියන්නේ හරියටම කියනනම් ඔබට අංක 12ක යම්කිසි ඉලක්කමක් මතක තියාගන්න පුළුවන් ටෙලිෆෝන් අංකයක් මතක තියාගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔබට බොහොම සරලව ඔබ කරන්න පුළුවන්. දැන් ඔබ පසුගිය අවුරුද්දේ දිනයක් මගින් අහන්න. 2013 මාර්තු 5 වෙනිදා. මාර්තු 5 වෙනිදා. 366යි. දැන් 6 නම් මම ඔබට කිව්වේ 6න් එකක් අඩු කරන්න කීයද? 5යි. මාර්තු කීයේ දින කිව්වේ? මාර්තු 5 වෙනිදා. මාර්තු 5. දැන් 5යි 5යි කීයද? 10යි. 10න් 7ක් අඩු කරන්න 3යි. ඉරිදා සඳුදා අඟහරුවාද අඟහරුවාද දවස. ඔකට දුමිදු තප්පර පහක් ගියාද මට? ඉතින් දුමිදු දැන් 2013 පෙබරවාරි 30. පෙබරවාරි මාස. දැන් 366. 6. 6න් එකක් අඩු කරන් 5යි. පෙබරවාරි කවද දිවි? කිවි දිනේ? 30. 30. 30ට දැන් මං කිව්වෙත් පෙබරවාරි 30. 305යි. 5ට 30යි 5යි 35යි. 4 5 35යි. 7 ඉඳගෙන ඉරිදා සඳුදා අඟහරුවාද බදාදාද බ්‍රහස්පති සිකුරාද සෙනසුරාදා.
දුමිද මේ නවත්තර පෙබ්‍රවාරි මාසෙට 30ක් නැති නෑ දැන් උදාහරණයක් දැන් ඔබ ඔබ එක්තරම් මගෙන් අහන්න මම ඒක උදාහරණයකද එහෙනම් ඒක ඊළඟ පළවෙනි දට යනවා දැන් ඒක දුමිද ඔගේ ක්‍රමවේදය දැන් මම ඒක ඔබ දැන් 30 කියලා අකුණු සමට ඒක කිව්වේ මම ඒක කිව්වේ ඔය එක්තරම් පැටලෙන්න නමුත් ඇත්තම ක්‍රමවේදය ඔකයි මට දැන් උතරන අවශ්‍ය වෙන්නේ මේක ජ්‍යොතිෂ දක්ෂතාවයක් නෙමෙයි මේක ගණිතමය හැකියාවක් කියන එකයි මම ඔබෙන් ඔබට ඒක පැහැදිලි කරේ දැන් උදා අධික අවුරුදු තියෙනවා දැන් අධික අවුරුදු තියෙනේ මත යම් කිසි මේ මාර්තු මාසෙටයි මේ අප්‍රේල් මාසෙට එකතු වෙනවා මම සමා වෙන්න ඕනේ මේක මම ඔබට යම් කිසි මගේ මාතුලින් වේ වරදක් වුණා නම් මොකද මට එකවර මේක මතක් වුණේ දැන් නමුත් ඒක අර්ථය ඕකයි ඕකේ ගණිතමය සිද්ධාන්තය ඕකයි මම හිතා ඔක බොහොම සරලයි ඉතින් මේ නිසා ඔබ මීට වඩා සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මේ පිළිබඳව අපි මේ මම නිකම් ඔබතුමාට දාලා බැලුවේ මේ මේ පෙබරවාරි 30ක් නොතිබිච්ච නිසා මේ නෑ දැන් නමුත් මෙහෙමයි දැන් දැන් ඒක වැටෙන්නේ සෙනසුරා දිල ඊළඟ මාසේ පළවෙනිදට වැටෙනවා ඒක හරි මම කියන්නේ පැහැදිලිනේ ඊළඟ මාසේ පළවෙනිදට උඩ ඔබතුමා කියපුවා ඔව් දැන් 366 නේ 66 එකක් අඩු වෙනවා 5යි 5යි 6යි ඉරිදා සඳ අඟහරු බදද රහසුන් සිකුරාද වෙන්නේ එදා දිනේ සිකුරාද වෙන්නේ හරි මට මේ මේ විද්‍යාකෘති මහත්මයාත් කිව්වා මේ සම්බන්ධයෙන් යම් කිසි දෙයක් ප්‍රකාශයක් කරන්න තියෙනවා කියලා ඔතන දුමු මම ඊට කලින් කරුණු දෙකක් කියන්න තියෙනවා මම හොයාගත්ත මෙතඩ් එක ඊට වඩා වෙනස් නමුත් දැන් ඕකේ දැන් මෙතුමා කියන්නේ මේ ආසන්නේ කියලා ලක්ෂයක් වුණත් ඉදිරිය ගන්න පුළුවන් දැන් අර අපි අපි ඔය මාධ්‍යවල දක්පු රිෂිවරට කියන්න පුළුවන් අවුරුදු 199ක්ද කොහෙද නමුත් මට 1000ක් වටත් ඒ ක්‍රමයට කියන්න පුළුවන් මම දැන් මේ මෙතඩ් එකක් දෙන්නම් ඔබ ඕනක් වෙනකොට මේ දේ කරන්න පුළුවන් මේක නර්මන්නෙක් ඉන්නෝ නම් කොලයක් පෑනක් ළඟ තියාගෙන ඉන්න මේ ක්‍රමෙන් 100%ක් සාර්ථකයි මේකට කිසිදු අධිමානසික හැකියාවක් එහෙම නැත්නම් පත්තිනි මෑණියන්ගේ වරමක් දැන් මම තව ප්‍රෝග්‍රෑම් එක දැක්කා කියනෝ මේ මේ ඒක දිව්‍යාංගනාවියගේ ශක්තියකින් තමයි මේක කියන්නේ කියලා. ඇත්තටම මේක විහිළු කතාවක්. මොකද මේක නිකන් එක එක මේ 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 ගණිත ක්‍රමයක් එහෙම නැත්නම් විද්‍යාත්මක ක්‍රමයක් අරගෙන නොපෙනෙන බලවේගයකට දාන්න පුළුවන් දාලා තමන් වීරයෙක් තමන්ට මේ වගේ හැකියාවක් තිබෙනවා කියලා යම් කිසි කෙනෙක් මේ පුද්ගලයෙක් පෙනී හිටිනොන ඇත්තටම මේ පුද්ගලයා කරන්නේ ඒ පුද්ගලයා පුද්ගලයකට ලොකු අකුසලයක් කරගන්නවා මේ බොරුවක් කීම තුළින් අනිත් එක තමයි ඒක මිනිස්සු වැළඳගන්නේ මේ පුද්ගලයා අසාමාන්‍ය හැකියාවක් තිබෙන පුද්ගලයෙක් හැටියට මොකද ඕක ඇත්තටම මම හොයාගත්ත මෙතඩ් එක ඔයිට වඩා වෙනස් ඒකත් මම කියන්නම් ඊට කලින් කියන්න ඕනේ දැන් මේ මහත්තුරු දෙන්න කියපු දෙයට පිළිතුරු තියෙනවා දැන් අපි ජ්‍යොතිෂය ගැන කතා කරන බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි බොරුවක් නම් දීර්ඝ කාලයක් තියෙයිද ඕක තමයි දාන ප්‍රධාන තර්කය දුමිදු මේ ලෝකේ ඇත්ත විතරක් නෙමෙයි ගොඩක් කල් තිබෙන්නේ බුදුහාමුදුරුවෝ මේ සිදුහත් කුමරු බුදුවන විට කොච්චර ආගම් ඉන්දියාවේ තිබුණාද නිගණ්ඨයෝ හිටියා වෙනත් ආගම් තිබුණා නමුත් බුද්ධාගම සත්‍ය නම් සත්‍ය හැටියට අපි පිළිගන්නේ බුද්ධාගම ඒක ලෝකේ විද්‍යාඥයෝත් පිළිගන්නේ බුද්ධාගම නමුත් ඔය සත්‍ය විතරද අද වෙනකොට ලෝකෙ ඉතුරුලා තියෙන්නේ මේ සත්‍ය වටා එකතු වෙන ප්‍රේස ගොඩක් අඩුයි නමුත් තාමත් ඉන්දියාවේ අදටත් නිගණ්ඨයෝ ඉන්නවා එතකොට සත්‍ය වටා එකතුලා තියෙන්නේ සුළු පිරිසයි ලෝක ජනගහනේ කොච්චර සුළු පිරිසක්ද එතකොට මේක සත්‍ය නම් එතකොට අනිත් ඒවා සියලුම දේ සත්‍ය නිසාද මිනිස්සු ළමෙන්නේ බොරුවක් වටා බොරුවක් නැති වෙනවා කියන කගේම බොරු මොකද සත්‍ය එහෙනම් ඉතින් බුදුදහම මෙච්චර බුද්ධාම තමයි ලෝකේ හැමදාම කියනෝන්නේ නමුත් බුදුදහම එන්නේ නඩු වෙලා යනවා මේක පිළිගන්න පිරිස අඩු වෙලා යනවා මෙච්චර සත්‍යක් තිබිලා අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා කොහෙද වැඩි වෙන්නේ මුලින් ඉන්දියාවේ හිටපු බුද්ධාගමට හිටපු පිරිසත් දැන් ඉන්න පිරිසත් අඩු වෙලා නෙමෙයි තියෙන්නේ ඉන්දියාව කෙසේ වෙතත් යුරෝපා රටවල ඒ මෙහෙමයි ප්‍රවණතාවයක් කියන්නේ විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා කියනකොට බුද්ධාගම තමයි ලෝකේ සාර්ථක වෙන්නේ කියලා ඒකේ පිළිගන්න කොටසක් ඉන්නවා නමුත් බුද්ධ කාලෙත් එක්ක බලනකොට වෙලා තියෙන්නේ ඒක අඩු වෙවි ගිහිල්ලා නමුත් සත්‍යයක් එතකොට අඩු වෙලා නැද්ද ඒක පළවෙනි තර්කය දෙවෙනි එක තමයි අර ඔය කවුද මලෝගේ මහත්තයා කිව්වා මේ මේ ඔය ග්‍රහ බලපෑම් වල ඔය වෙන්නේ ආකර්ෂණ ශක්තියෙන් ඔතන ස්කන්ධ සංස්කෘති නියමය කියන නියමය අනුව ඔය මම හිතන්නේ එදාර ඔය කියන ඍෂිවරත් මේ තර්කෙම දැම්මා. ඔය ඍෂිවරටත් එක්ක මම මේ කියන්නේ ඔය ස්කන්ධ සංස්කෘති නියම ගැන එතුමා කතා කරා. එකක් කියන්න තියෙනවා එතුමා පොත් කියවපු කෙනෙක්. ඒ කියන්නේ කියවපු ඥානයක් තිබුණා. ඒක නැත්තේ නැහැ. හොඳට කියවපු කෙනෙක්. නමුත් මේ හැමදේම කියන්නේ පොත්වල තියෙන ඒවා එහෙම නැත්නම් විද්‍යාඥයෙක් කියපු දෙයක් එහෙම නැත්නම් දාර්ශනිකයෙක් කියපු දෙයක්. තමන්ගේ දෙයක් කිසිම දෙයක් කිව්වේ නැහැ. තමන්ගේ දේවල් කියපු හැමදේම අමූලික බොරුවක්. කිව්වා දැන් මේ ස්කන්ධ සංස්කෘති නියම අනුව දැන් උදාහරණයක් මම මේ කියන්නේ හඳ නිසා වඩදී බාධිය ඇති වෙනවා
ඔබට පුංචි පුංචි අවස්ථාවක් ලබා දෙන්න. දැන් අපි මෙතන එතුමා නැති නිසා එතුමා ගැන කතා කරන එකේදී එතුමාව මම උත්සාහ කරනවා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නට. අපිට එක දුරකථන අංකයක් ලැබිලා තියෙනවා. ඒ දුරකථන අංකයට අපි දුරකථන ඇමතුමක් ලබා දුන්නා. නමුත් ඒ දුරකථන අංකය වැඩ කරේ නැහැ. ඒ නිසා එතුමාට අපේ දුරකථන අංකවලට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා නම් බොහොම ඉක්මනින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙමත් නැත්නම් අපිට වටිනවා කියන බව මතක් කරන්න ඕනේ. එතුමාගේ දුරකථනයට සම්බන්ධ කරවන්නට හැකි කෙනෙක් ඉන්නවා නම් එතුමාව සම්බන්ධ කර දෙන මෙන් අපි ඉල්ලා ඉන්නවා. අපි 4797700 කියන දුරකථන අංකය ප්‍රධාන දුරකථන අංකය ඔස්සේ අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් එතුමාගේ නම කියලා අපිට කතා කරන්න කියන්න අපි සම්බන්ධ කරගන්නට සූදානම්. මම දුරකථන අංකය නැවතත් ලබා දෙන්නම්. විරාමයක් ලබා ගැනීම අනතුරු විද්‍යාලකුලපති මහත්මයාගෙන් ඊට පස්සේ කායම් නම් කාරණාවන් කිහිපයක් දැනගන්නට අවශ්‍යයි. අපි විරාමයක් ලබා ගැනීම නැවතත් සම්බන්ධ වන්නට සූදානම්. නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් අපි එකතු වෙනවා. විද්‍යාකුලපති මහත්මයා ස්කන්ධ සංස්කෘති නියමය ගැන කතා කර කර හිටියා. ඔව්, ඇත්තටම අපි මම එතන දාන තර්කය තමයි මේක. දැන් මෙතන මේ වැඩසටහන අනිවාර්යෙන් නර්මණය ඇති උසස් පෙළ ජීව විද්‍යාංශය ගණිතංශින් හදන ළමයි මේක හොඳින් දන්නවා. මේ ස්කන් වස්තුන් දෙකක් අතර, ස්කන්ධයක් තිබෙන වස්තුන් දෙකක් අතර ආකර්ෂ බලයක් තිබෙනවා. ඒක පැහැදිලි. දැන් ජ්‍යොතිෂ කරනවා කියනවා, ඉතින් ග්‍රහයන්ගේ බලපෑම නැද්ද? සඳ නිසා වඩදිය බාධිය ඇති වෙනවා. හරි, ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අපි දන්නවා. නමුත් ඔබ හිතන්න මේ ස්කන්ධ සංස්කෘති නියමය අනුව වෙන දේ තමයි. අපි හිතමු හඳ තියෙනවා යම් කිසි දුරකින්, බ්‍රහස්පති ග්‍රහයනොත් යම් කිසි දුරකින්. අපි මේ පොළවේ යම් කිසි කෙනෙක් ඉන්නවා, එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 53යි. තවත් පුද්ගලයෙක් ඉන්නවා කිලෝග්‍රෑම් 53යි. මේ පුද්ගලයා ඉන්නේ එකම භූමියේ, එකම ආසන්නේ. එහෙම වුණොත් ස්කන්ධ සංස්කෘති නියම අනුව මේ පුද්ගලයාට ඉර තියෙන්නේ එක දුරකින්, හඳ තියෙන්නේ එක දුරකින්, බ්‍රහස්පති තියෙන තවත් දුරකින්. ඒ වගේම අනිත් පුද්ගලයාටත් ස්කන්ධෙත් සමානයි, අර ග්‍රහය ටික තියෙන්නේ සමදුරින්. නමුත් ඔන්නඔහොම වෙලාවක් වුණොත් කෙනෙකුට ග්‍රහයන්ගෙන් වෙන බලපෑම සමානයි. මොකද ස්කන්ධය සමාන පුද්ගලින් දෙන්නෙක් නිසා. ඒ හැරෙන්න වෙනත් ස්කන්ධ තියෙන පුද්ගලින් වුණොත්, වෙනත් දිනවල ස්කන්ධ වුණා කියලා බලපෑම එක හා සමාන වෙන්නේ නැහැ. ඒක පැහැදිලි වශයෙන්ම කිව යුතු තර්කයක්. ඊට පස්සේ ඕක තමයි මගේ ඕකට ප්‍රධාන තර්ක දෙක. ඊට පස්සේ මම කියවන ඔය ඍෂිවරයාගේ මෙතඩ් එක අපි කියනවා කියන සූත්‍රය. සූත්‍රය මේක ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. ඉදිරිය අනාගතේ වුණත්, පිටුපසටුණත්, අද දිනේ සිට පිටුපසටුණත්, දවස කිව්වොත් දිනේ කීමේ හැකියාවක් තිබෙනවා. මේක කරන්න ඕනේ මෙන්න මේ වගේ සරල දෙයක් තිබෙන්නේ. දැන් මෙතුමා එක මෙතඩ් එකක් ඉදිරිපත් කරා අපේ මලවිදේ මහත්මයා. ඔయిత වෙනස් මගේ තියරි එක. මේකේ මම කියන්නම් මුලින්ම අපි කොහොමද දැන් අපි අද දවසේ 2014 පෙබරවාරි 14 නේ. කෙනෙක් අහනවා 1970 එහෙම නැත්තම් මේ 2030 මොනවා හරි දිනයක් කොහොමද කියලා. දැන් මෙතනදි කරන්න ඕන සරලම දේ තමයි එක අවුරුද්දක ජනවාරි පළවෙනිද මතක තියාගන්නවා. නමුත් ඒක භාවිතයේ ඉන්න කෙනෙක් නම් දැන් මම සුළු දෙයක් කියන්නම්, මෙන්න මේක ලියා ගන්න. සෙබ්‍ර බස ඊ කියන අකුරු ටික සයන්නයි, බ්‍රයන්නයි, බයන්නයි, සයන්නයි, යන්නයි. සෙබ්‍ර බස ඊ, සිබ්‍ර අසසේ, සියන්නයි, බ්‍රයන්නයි, බයන්නයි, සයන්නයි, සයන්නයි. ඊට පස්සේ සි බ ආ, ඕක තමයි දුමිඳු. 1910 ඉඳන් 2030 දක්වා 1910, 1920, 1930 ඔය ආකාරයෙන් තිබෙන ජනවාරි පළවෙනිදා දිනයන්. සයන්න කියලා කියන්නේ සෙනසුරාත තමයි 1910 ජනවාරි පළවෙනිදා. 1910 ඔය අවසානට තියෙන සි බ ආ
කියලා නේද තියෙන්නේ. ඒ කියන්නේ අඟහරුවාද තමයි 2030 ජනවාරි පළවෙනිදා. ඔය ඔය ටික මතක තියාගත්තොත් කෙනෙකුට ජනවාරි පළවෙනිදා කවදද කියලා මතක තියාගන්න පුළුවන්. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි අහන 73 කොහොමද කියලා. නැත්තම් 75 එහෙම නැත්තම් 2003. ඒක කරන්න මෙන්න මේ වගේ චක්‍රයක් තිබෙන්නේ. අපි දන්නවනේ එකක් අපි හිතමු 2000. 2000 සෙනසුරාදා තමයි ජනවාරි පළවෙනිදා වෙන්නේ. 2003 අහනවා නම් වෙන්නේ 2000 කියන්නේ දුමුදු අධික අවුරුද්දක්. ඒක නිසා 2001 ජනවාරි පළවෙනිදා යෙදෙන්නේ දැන් මේ අවුරුද්ද සෙනසුරාදානේ. ඉරිදන්නේ මේ සඳුදා. දවසක් ඇරලා යෙදෙන්නේ ඊළඟ අවුරුද්ද ජනවාරි පළවෙනිදා මේ අවුරුද්ද අධික අවුරුද්දක් නිසා. ඔන්න 2001 සෙනසුරාදා 2000 තිබුණේ. ඊට පස්සේ ඉරිදන්නේ මේ සඳුදා තමයි 2001 ආවේ. අඟහරුවා දෙන්නේ මේ අවුරුද්දේ සඳුදානේ. ඊළඟ අවුරුද්දේ ජනවාරි පළවෙනිදානේ අඟහරුවාදා. ඊළඟ අවුරුද්දේ ජනවාරි පළවෙනිදානේ බදාදා. ඒ කියන්නේ අවුරුද්දක් මැද ඉනියක් පස් අවසන් වෙනවා විතරයි. නමුත් මේ අවුරුද්ද අධික අවුරුද්දක් වුණොත් අනිවාර්යයෙන්ම දවස් දෙකක් එහාට යනවා. ඕක තමයි තියරිය. ඊට පස්සේ කොහොමද දිනේ කියන්නේ? දැන් අපි හිතමු මැයි 7. දැන් මෙතුමා කිව්වේ වෙනත් ක්‍රමයක්. මම කියන ක්‍රමය තමයි අපි හිතමු පෙබරවාරි 14 අද දිනේ කියලා හිතන්න. අද දිනේ කියලා කියන්නේ මේක 2014 නේද? ඔව්. මේක 2014නේ. ආ නමුත් තාම පෙබරවාරි ආවේ නැහැනේ. පෙබරවාරි මුල නෙමෙයි තියෙන්නේ. දැන් මේ කීවෙනි දවසද අද? අවුරුද්දේ කීවෙනි දවසද? ජනවාරි මාසේ අවුරුදු 30 මේ දවස් 31ක් තිබුණා. පෙබරවාරි මාසේ දවස් 14ක් තිබුණා. එතකොට 14යි 31යි. 40යි 45යි. මේ අද දවස කියලා කියන්නේ අවුරුද්දේ 45 වෙනි දවස. ඒක ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් කීවෙනි දවසද කියලා මාසෙක. මේ 45 බෙදනවා 7ෙන්. ඒ එන දින ගාන බෙදනවා 7ෙන්. 7ෙන් බෙදුවට පස්සේ යම් කිසි අපි හිතමු 4 3 කියලා. 3 4 21. දැන් දවස් 21යි ආවේ. ඔය නිකන් ළඟම එකක් ගමු කාටත් පැහැදිලි වෙන්න. ළඟම එකක් අපි හිතමු දවස් ජනවාරි 25 වෙනිදා. 25 බෙදන් 3ෙන් 7 3 21. ඉතුරු වෙනවා දවස් 4ක්. ඒක ඊට පස්සේ හදන්නේ මෙහෙමයි. ඒ 7ෙන් බෙදිච්ච ගාන අයින් කරා ඉතුරු දවස් ටික ගන්නවා. දවස් 4නේ ඉතුරුනේ. දැන් ජනවාරි පළවෙනිදා අපි හිතමු සෙනසුරාදා කියලා. උදාහරණයක් හැටියට ජනවාරි පළවෙනිදා සෙනසුරාදා නම් මේ 7 අයින් කරාට පස්සේ 7ෙන් බෙදලා අයින් කරාට පස්සේ 4ක් ඉතුරු වෙනවානේ. ඒකේ පළවෙනි දවසෙන්නේ අනිවාර්යයෙන්ම සෙනසුරාදා. ජනවාරි පළවෙනිදාම තමයි මේක 7 ගුණා කර වලින් අයින් කරාට පස්සේ වෙන පළවෙනි දවස වෙන්නේ. එහෙනම් සෙනසුරාදා පළවෙනි දවස උනා නම් ඊළඟ දවස ඉරිදා, ඊළඟ දවස සවුදා, හතරවෙනි දවස කියන්නේ අඟහරුවාදා. හරි. ඒ කියන්නේ ඒක තමයි චක්‍රය. මේ ක්‍රමයට ඕනම අවුරුද්දක ඕනම දිනයක් කිව්සනින් ඒ කියන්නේ ස්පීඩ් එක නම් තීරණය වෙන්නේ ඒකේ වේගය තීරණය වෙන්නේ ඒ පළපුරුද්ද මත. නමුත් ඕක තමයි ක්‍රියාදාමය. හරි. දැන් ඔබතුමා කියන්නේ ඒ කියන්නේ මේ මහත්මයා කියපු කතාවේ කිසිම සත්‍යක් නැහැ. මහත්මයා කියපු කාරණාවේ කිසිම සත්‍යක් ගැබ්බෙලා නැද්ද? සත්‍යක් කියලා කියන්නේ එතුමා දිනේ කිව්වම දවස කියනවා. ඒක හරි. ඉතින් ඒක මමත් කියන්නම්. දැන් මලගේ මහත්මත් කිව්වේ. දැන් අපි මම ඕක ටික වෙලා කියවුවට පස්සේ මට ආපු මේ රටාව තමයි ඕක. මලවිගේ මහත්තයාව ගත තවත් ක්‍රමයක්. මේක තව කෙනෙකුට තවත් ක්‍රමයක් හොයාගන්න පුළුවන්. මේක ගණිත සංකල්පයක් මිසක්. ඉතින් මේක දැන් මමත් මලවිගේ මහත්මයාත් මෙතඩ් දෙකකින් කරනවා. තව කෙනෙක් තව විදිහකින් කරන්න පුළුවන්. පත්තිනි මෑනියන්ගෙන් කරනවා. ඒක පත්තිනි මෑනියෝ අවශ්‍ය නැහැ මෙතෙන්ට. මොකද මේක මේ කොහෙවත් නොයන නොපෙනෙන බලවේගයකට නම් දෙන්න එපා. මොකද ඔය වගේ සැහැල්ලු දෙයක් දෙවි කෙනෙකුට නම් දෙනවා කියලා කියන්නේ දෙවිවරුන්ට කරන ගෞරවයක්. හරි. දැන් ඔබතුමා බිත්තරයක් අරගෙන ආව නේද අද? මොකද? ඔය බිත්තරේ. අතන මේකෙත් අපි අවසානයේ මම හිතන්නේ මේක මම පහුගිය දිනක ගියා දුමෙදු එක්තරා විශේෂිත පුද්ගලෙක් හම්බ වෙන්න එක ගෙදරක මට මේ රෝගියෙක් ඉන්නවා කියලා තමයි පණිවිඩය ආවේ. මාධ්‍ය එක ගියා මම. ඒ ගෙදර මේ ගෑනු ළමයෙකුට ප්‍රේතියක් වහලා. මේ ගෑනු ළමයා කරන්නේ කෙස් කඩාගෙන කනවා. තමන්ගේ ඔළුවේ තියෙන කෙස් ගස් කඩාගෙන කනවා. ඇඟේ තියෙන රෝම කූප ගලවාගෙන කනවා. ඒ කියන්නේ කෙස් ගොඩක් අඩුයි. ලොකු ප්‍රදේශයක කෙස් ගස් අඩු වෙලා. ඊට පස්සේ මේ ඇස් වලින් එන කබ, දහඩිය මේ ඔක්කොම මෙහෙම අරගෙන කන එක තමයි යාගේ පුරුද්ද. මොකද ඒක ඇස් පහ අපිට අපි දැක්කා. ඇත්තක් මේක. ඒ කියන්නේ යා හිතලා කරන කන්නේ ඇත්තම කනවා. ඒ එක්කම යාගේ බෙල්ලේ තනින් තන පාරවල් තියෙනවා. හූරල බෙල්ල මිරිකලා. ඊට පස්සේ පිටේ පාරවල් තියෙනවා. දැන් තොයිල් කරලා කරලා බැරි වෙලා
එක විශ්මිත කපුමහතෙක් ඉන්නවා කියලා අපිට ආරංචියක් ආවා ඇදුරෙක්. මේ 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 පුද්ගලයා මේ ප්‍රේතිය ගෙන්නනවා. එදාට ප්‍රේතිය ගෙන්නලා මේ පෙරේත් අටුවට ගෙන්නලා මේක ආපු බවට සංකේතවත් කරනවා, සාක්ෂියක් දෙනවා කියලා. නමුත් මාත් ඒක නිසා ගියා මොකද මේ සාක්ෂිය බලන්න. මේ එතන තිබෙච්ච බිත්තරයක්, මේක ඇතුළ මේ හිස් කිසිම පළුද්දක් නැහැ. මේකේ තිබෙන සාරය පෙරේතිය බීලා. එක නෙමෙයි, එතන ගොඩක් තිබුණා. ඒ කියන්නේ බිත්තර 3-4ක් තිබ්බා. 3-4ම පෙරේතිය බීලා. අපි මෙන්න මේ විතරේ තියෙනවා, මේ විතරේ මේ කියලා කියන්නේ අර මේ කෙස් කන කෙනාද, කෙස් ගා ඒ කාන්තාවට ඒ ගැන්ලමට වැහිලා තියෙන ආවේශවල තියෙන ප්‍රේතියක් තමයි ආරුගලා තියෙන්නේ. ඒ ප්‍රේතිය ඇතුළේ තියෙන යුෂේ බීලෝ හිස් විතරේ කිසිම පළුද්දක් නැහැ, අලවල නැහැ. ඔය තියෙන සම්පූර්ණ විතරේ මේක බර නැහැ, මේක ඇතුළේ මුකුත් නැහැ. පොඩ්ඩක්වත් බරක් නැහැ. අපි අවසානයේ මම හිතන්නේ මේක ප්‍රෝග්‍රෑම් එක අවසානයේ ඔක පැහැදිලි කරලා පෙන්නමු කඩල ඉවර වෙලා මොකද හේතුව කියන එක. මේක අපි මේ ලෙඩාට මොකද ලෙඩා ඊට පස්සේ හම්ඳුනේ දැන් ඒ ඒ පුද්ගලයා තොයිල කරා, තොයිලයක් නෙමෙයි බොඩි ශාන්ති කර්මයක් කරා. එතන ඔය පෙරේත් අටුවට තියලා පෙරේත් අටුව පිටින් ගෙනihin තිබ්බා මුල්ලක. ඔය අන්න ඒකෙ තිබිච්ච බිත්තර තමයි ඔය බිත්තර තුනක් තිබුණා. බිත්තර තුනෙන් එකක් තමයි මං කොහොම අටෝ ඔකේ පරීක්ෂණයක් කරන්න ඕනේ මෙහෙම කරන්න කියලා. මම එකක් කැඩුවා, කඩලා තමයි ඒකේ තියරේ එක හොයාගත්තේ. නමුත් හම්ඳුනේ ඕකේ මොනවාද සියුම් මිනිස්සු රවට්ටන මුලාකන ක්‍රමයක් තිබුණා. නමුත් ප්‍රේතිය දැන් බීලා ගියානේ බිත්තරේ. ඒට පස්සේ දවස් දෙක තුනක් යනකම් මේ ළමයාට පොඩි සුවයක් තිබුණා. මොකද මට මැවිලා කිව්වා දැන් ඔබතුමාලා ඕක පිළිගන්නේ නැහැ, මෙන්න බලන්න මේ සාක්ෂි, දැන් ඔබතුමා ළඟ බිත්තරේකුත් තියෙනවා, බලන්න කොයිතරම් සාක්ෂියක් තියෙනවද කියලා. නමුත් දවස් 3-4ක් ඉඳලා ඊට පස්සේ මෙන්න මගේ ළඟට එක්කන් ආව නැවතත්, අනේ මහත්තයෝ ආයිත් අර පරණ පුරුද්දම හැදුනන්නේ කියලා. මොකද ඇත්තටම මේක OCD obsessional personality කියලා සුළු මානසික රෝගී තත්වයක්. මේ තැනැත්තියට හිතට කියනවා කෙස් කඩාගෙන කන්න, එහෙම නැත්නම් ඇඟේ තියෙන දාඩිය කුණු අරගෙන කන්න හිත කියනවා. ඊට පස්සේ මෙයා කියනවා ඇයි එහෙම කන්නේ, මේක අපිරියයිනේ කියලා මෙයා හිතින් තර්ක කරනවා. ඊට පස්සේ හිත කියනවා නෑ ඔබ කන්න ඕනේ, නැත්නම් ඔබට අම්මට මොනවා හරි වෙයි, එ නැත්නම් ඔබේ තාත්තට කරදරයක් වෙයි, ඔබ මැරෙයි, ඔබ ආදරය කරන මිනිස්සු මැරෙයි, ඒක නිසා කන්න. ආ නෑ එහෙම වෙන්නේ නෑ කියලා අන්න මොකද කරන්නේ, කෙස් ගහක් කඩාගෙන කනවා. මෙයාත් කන්නේ මේ ප්‍රියමනාප ඕනේ, මේ කන්නේ අපිරියාවෙන්. ඊට පස්සේ තව ටිකකින් හිත කියනවා ඒ කෑව මදි, හොඳ ඇඟේ තියෙන කොතන හරි තැනක රෝම කූපයක් කඩාගෙන කන්න බෑ බෑ කියලා ඔන්න හිත විරුද්ධව තර්ක කරනවා. නමුත් හිත කියනවා නැවත මේ රෝම කූපේ කඩාගෙන කන්න, නැත්නම් අම්මා මැරෙයි. අන්න මේ තැනත්තිය මොකද කරන්නේ, ඒ අර අම්මා මැරෙයි කියන බය නිසා රෝම කූපේ කඩාගෙන කනවා. ඇත්තට මේක පෙරේත බැල්මක් නෙමෙයි, ඔක ග්‍රස්තිය පෞරුෂය, නැත්නම් OCD කියන මානසික රෝගී තත්වය. දැනට අපි ප්‍රතිකාර කරනවා. ඇත්තටම මාස 3-4 කාලෙකින් මේ තැනත්තිය සුව කිරීම හැකියාවක් තිබෙනවා. අපි මේ ප්‍රියන්දි සිල්ලා මහත්තයාක වැත්තට එන්න සූදානම්. මේ මෙතුමා ජ්‍යොතිෂය පිළිබඳව අදහසක් දැක්වුවා. එතකොට මලිගේ මහත්තයාත් දැක්වුවා අදහසක්. දැන් ඔබතුමා මොකද හිතන්නේ මේ ජ්‍යොතිෂය පිළිබඳ දක්වන අදහසත් එක්ක? ඔබතුමාගේ මේ විෂය පතේ තුළ ඔබතුමා පරීක්ෂණ කෘතියකුත් කරලා තියෙනවා, මේකට ගැළපෙන්නේ නැති ස්වභාවයක් පේනවා. මෙතුමා කියපු කාරණා කොහොමද ඔබතුමා සාධාරණීකරණය කරන්නේ මේක? දුමිඳු මේ වොලිබෝල් ක්‍රීඩකයෙක්ගේ හොඳම ප්‍රහාරයක් තමයි ඩෑෂ් පහර. ඩෑෂ් පහර තමයි ඒගොල්ලන් හොඳම ප්‍රහාරය. ඉතින් ඩෑෂ් එකක් ගහන්න නිකන් බෑනේ, බෝලේ උස්සලා දෙන්න ඕනේ. ඉතින් අපේ ප්‍රසාන් මලවේගේ මහත්මයා මට බෝලේ හොඳට උස්සලා දුන්නා. දැන් මට තියෙන්නේ ඩෑෂ් පාර හොඳ තැනට යොමු කරන්න. ඉතින් සමහර වෙලාවට අපේ මේ ජ්‍යොතිෂය වගේ ඉතා ගැඹුරු විෂයන් පිළිබඳ ගැඹුරු හැදෑරීමක් නොකර යම්කිසි විදිහකින් කරන ප්‍රකාශ පිළිබඳ මගේ ඉතාම වේදනාබර තත්ත්වයක් මේ අප්‍රසාදයේ මේ වෙලාව යොමු කරනවා. මොකද දැන් විද්‍යාකුලපති මහත්මයා, ඔව් විද්‍යාකුලපති මහත්මයා අපේ ගරු ස්වාමින් වහන්සේ, මොකද දැන් විශ්වයට අධිපති ග්‍රහය රවි, පෘථිවියට අධිපති ග්‍රහය සඳු. ඔය සඳු නැත්තම්, සඳු සහ රවි නැත්තම් ජ්‍යොතිෂයක් නැහැ. ඒ ජ්‍යොතිෂය අම්මයි තාත්තයි. ඉතින් දැන් අපේ ස්වාමින් වහන්සේ පෙර සඳහන් කළ පරිදි පෝය සහ සඳු අතර තියෙන සම්බන්ධය ගැන එතුමා උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. මුත් ඇත්ත වශයෙන්ම නෑ, ප්‍රතික්ෂේප කළා කියන්නේ දැන් මම කියන්නේ සඳු, අපි නැකත කියන්නේ සඳු. දැන් ජ්‍යොතිෂයේ නැකතක් කියලා අපි කියන්නේ චන්ද්‍රයා. සඳු නැත්තම් ජ්‍යොතිෂයේ ඔය කියන අපි කතා කරන පෑලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය
සැටවක සතවක අටවක නාවක දොළොස්වක තෙලස්වක තුදුස්වක පසළොස්වක කියන මේ සඳුගේ ගමන් මාර්ගයේ නැත්තම් අපිට පෝයක් උදා වෙන්නේ නැහැ කියලා මං කියවනේ. ඒ පෝය පෝය මත සඳු මත පෝය මිසක් පෝය මත සඳු නෙමෙයි. දැන් පෝය දිනේ කියලා කියන්නේ සඳුගේ පරිම චන්ද්‍රයාගේ බලයේ තියෙන දවසක්නේ. මානවයාගේ දැන් අපේ විද්‍යාත්මක හැදෑරීම් කරන අපේ කුලපති මහත්මයා ඔව් ප්‍රතික්ෂේප කලා කියන්නේ මොකක්ද කියන්නේ ස්වාමීන් වහන්ස. දැන් ඔබ වහන්සේ ජ්‍යොතිෂය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් මේ හැදෑරීමකින් නැතයි කියලා මම උපකල්පනය කරනවා. නෑ ඔබතුමාට උපකල්පනය කරන්න පුළුවන්. ඔව් නෑ උපකල්පනය නෙමෙයි මම මේ කියන්නේ. උපකල්පන අපිට අවශ්‍ය වෙන්නේ නෑ. මම ප්‍රතික්ෂේප කළා කියන්නේ මොකද්ද? නෑ ප්‍රතික්ෂේප කියන්නේ පෝය ජ්‍යොතිෂ දැන් පෝය සඳු මත ජ්‍යොතිෂය මං කියන්නේ සඳු මත ජ්‍යොතිෂය. කියන්නේ පෝය උදා වෙන්නේ චන්ද්‍රයාගෙන් කියලා තමයි මම කිව්වේ. ඉතින් සඳු නැත්තම් අපිට ජ්‍යොතිෂය කියන එක නෑ නෑ ඔබතුමා කිව්වේ. ඔව් මෙතන ජ්‍යොතිෂ නැත්තම් පෝය ඔබතුමා කිව්වේ. පෝය නෑ නෑ මම අහගෙන ඉන්නකෝ අහගෙන ඉන්නකෝ. ඔව් ඔබතුමා කිව්වේ ජ්‍යොතිෂය නැත්තම් පෝයක් නැහැ කියලා. ඔව්. ඒක වැරදි නෑ මම කිව්වේ ජ්‍යොතිෂය කියන එක දැන් මම කිව්වේ සඳු මත පෝය උදා වෙනවා ජ්‍යොතිෂය කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා අපිට පෝයකුත් නැහැ. එහෙම තමයි මං කිව්වේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කරනවා නම් අපිට පෝයකුත් නැහැනේ. මොකද ජ්‍යොතිෂයේ මූලික අංගයක් තමයි සඳු. මොකද පෘථුවියට බලපාන ග්‍රහය මේ චන්ද්‍රයා. අපේ අපි ගෞරවයෙන් සිහිපත් කරන අග්ගමහා පඬිත අපි බලංගොඩ ආනන්දමෛත්‍රි ස්වාමීන් වහන්සේ වහන්සේගේ පොත්පත්වල ග්‍රන්ථ තුල මේ පිළිබඳ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තිනවා. අපේ ස්වාමීන් වහන්සේටත් ඒක කියවන්න පුළුවන්. බණ්ඩාරල් කස්සී රත්න ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා. පොත්පත්වල සඳුගේ ජ්‍යොතිෂය සහ පෝය පිළිබඳ ඉතා ගැඹුරින් සඳහන් කරලා තිනවා. මොකද ඒක කියමනක් තියෙනවා. නෑ නේද නේද? දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. හොඳයි. අපි මෙහෙම හිතමු. ඔබ වහන්සේ පිළිගන්නවද දැන් සඳුයි ජ්‍යොතිෂය අතර සම්බන්ධයක් නැතයි කියලා? නෑ 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 මුල පටන් ගත්ත තැනට යන්න ඕන මහත්තයා. ඔව්. පටන් ගත්ත තැනනේ ප්‍රශ්නේ. මාතරු ප්‍රති මේ ප්‍රකාශය ජ්‍යොතිෂය අපිට පෝයක් නැහැ ජ්‍යොතිෂය නැත්තම්. ඉතින් ජ්‍යොතිෂය කියන එකයි පෝය අතර තියෙන ගැඹුරු සම්බන්ධය. මමත් ඒක ප්‍රතික්ෂේප කරන පැහැදිලිවම. ඔව්. අපි හස්තදෙමු අපේ සංස්කෘතයි මේ. දැන් මෙතුමා මේ තර්කෙක ඉන්නේ නැහනේ. වචනෙක ඉන්නේ නැහනේ. තැනින් තැන වෙනස් වෙනවනේ. දැන් මෙතුමා කතා කරනකොට කිව්වේ ජ්‍යොතිෂය නැත්තම් පෝයක් නැහැ කියලා කිව්වා. ඉතින් ඔය ජ්‍යොතිෂය මත තමයි පෝය. ඒ කියන්නේ සඳුගේ බලය සඳුගේ ඔය පෑලවියේ සිට මේ ප්‍රශ්න අහනකම ජ්‍යොතිෂ්‍ය නැත්තම් පෝය නැද්ද තියනවාද? ඉතින් කෙටි උත්තරයක්. ඉතින් ජ්‍යොතිෂය ගොඩනැගිලා තියෙන රවිසඳු මත නම් රවිසඳු මත නම් සඳුගේ බලය නම් පෝයට උපයෝගී වෙන්නේ. ඉතින් පෝයයි ජ්‍යොතිෂය අතර තියෙන සම්බන්ධය බොහොම කිට්ටුයි. ඒක කාටද ප්‍රතික්ෂේප කළ හැක්කේ? දැන් විස්තරාත්මකව ප්‍රතික්ෂේප වෙනවා. කාටවන්නේ ඕන හැටිය ප්‍රතික්ෂේප දැන් ජ්‍යොතිෂ්‍ය නැහැ කියලා හිතමු. ලෝක ජ්‍යොතිෂ්‍ය නැත්තම් පෝයක් නැහැ. ඒක නහ හඳක් නැහැ. හඳක් නැහැ. ජ්‍යොතිෂ්‍ය නැත්තම් හඳක් නැහැ. ජ්‍යොත් නැහැ. ඒක නෙමෙයි මම කියන්නේ. වරද්ද ගන්න එපා. නෑ මම ඒක නෙමෙයි කිව්වේ. මම කියන්නේ ඒක ඒ ඊතර නෙමෙයි තර්කේ තියෙන්නේ. මම කියන්නේ දැන් මේ ජ්‍යොතිෂයේ ගොඩනැගිලා තියෙන විෂයපතය අනුව සඳු සහ රවි කියන ග්‍රහය දෙන්නගේ බලය තමයි ජ්‍යොතිෂයේ අපි යන්නේ. දැන් අපි නැකත් 27ක් තියෙනවනේ. ඔය නැකත් කියන්නේ මොකද්ද? අද අස්ලිස නැකත. සඳුගේ බලය රික්තා තිති තියෙනවා තුනක්. ජලවක තිතිය නාවක තුදුස්සක. දැන් ඔය අපි තව මට දැන් අපි මෙහෙම කතා කළොත් අද පෝය වගේ දවසක ඔය අපේ විද්‍යාව ගැන කතා කරන විද්‍යාකලුගේ මහත්තයා දන්නවා ටෙස්ටොස්ටෙරෝන් සාන්ද්‍රණය පුරුෂයන්ගේ වැඩි කරන දවසක්. සෙක්ෂුවල් හෝමෝන් කාන්තාවන්ගේ ඊස්ට්‍රොජන් ප්‍රොජෙස්ටරෝන් සාන්ද්‍රණය වැඩි කරන දවසක්. මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ එතනදී මේ කතාවේ වැදගත් නැහැ. මොකද තර්කයක් තියෙන මිනිහෙක් එක්ක ඕන කතා කරන්න. තර්කය එකක් කියනවා ඉස්සෙල්ලා ඊට පස්සේ තව ටිකකින් තව එකක් කියනවා මුල අමතකයි ඊට පස්සේ තව එකකින් තව එකක් කියනවා ඊට පස්සේ මේ වෙන එකක් කියනවා මම කියන්නේ මේක පැහැදිලි කරන්න ඕනේ. අපේ ෂඩ් භාෂා පරමේශ්වර තොටගම සී රාහුල් හාමුදුරුවෝ විසින් සඳහන් කළ ඒ ඉතිහාසයේ බලපුවම කවුරු හරි ජ්‍යොතිෂයයි සඳුයි ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට මම විරුද්ධව නැගී සිටිනවා. මොකද මට තව අවස්ථාවක් ඕනේ. අපි විද්‍යා කුලිත මහත්මයා කිව්වා මේ ජෝත් එතුමාල්ලා මේ විද්‍යාවට 100%ක් සියයට 100ක් දීලා තිනවා. දැන් අපි හිතමු ලොකු පරීක්ෂණ කරලා හඳට යවන අපි හිතමු අභ්‍යවකාශන රොකට් කඩාවැටලා නැද්ද? හොඳේ විශේෂඥ වෛද්‍යවරු කරපු සර්ජරි අසාර්ථක වෙලා නැද්ද? අසාර්ථක වෙලා නැද්ද? 100ක් කරනකොට එකක් අසාර්ථක වෙලා නැද්ද? තියෙනවා. ජ්‍යොතිෂයත් එහෙමයි. සමහරට කවුරු හරි කෙනෙක් අනාවැකියක් පළ කරනකොට යම් සිදුවයක් කියනකොට ඒක එකක් දෙකක් අසාර්ථක වෙලා ඇති. නමුත් එයින් මිතා වටිනා නිර්වාණගාමී විෂයක් මුළු රටම වැළඳගෙන ඉන්නවා. මේක උනන්දු උද්‍යෝගයේ වැඩි වෙලා තිනවා.
මාධ්‍ය නාලිකා වලින් කතා කරනවා. ජ්‍යොතිෂය අලෙවි කරන්න පුළුවන් විශයක් බවට පත් වෙලා තිනවා. ඒ බඳු තත්ත්වයක එවැන්නක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවෙන් ඒට ගැරහීමට කවුරු හරි නැගී සිටිනවා නම් මා එළුවෙන් තරයේ නැගී සිටිනවා. ඒක මම අභියෝග කරනවා. ඔබතුමා ඔබතුමා ඉදිරිපත් කරන තර්කය හරි. දැන් මට මේ මම අවස්ථාවක් ලබා ගන්නවා මේ ඔබතුමාට කෙටි පිළිතුරක් මම බලාපොරොත්තු වෙනවා. මේ පොයේ නැත්තම් ජ්‍යොතිෂන්ත ජ්‍යොතිෂන්ත පොයේ නැද්ද? එහෙමයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් පොහොය කියන එක ජ්‍යොතිෂය තිබුණත් නැතත් තියෙනවා. නමුත් පොහොය කියන එක ජ්‍යොතිෂය තිබුණත් නැතත් තියෙනවා. නමුත් ප්‍රශ්නේ ඒක නෙමෙයි. ජ්‍යොතිෂයෙන් කරන එක්තරා විදිහක ගණනය කිරීම කරලා යම් යම් සොයා ගැනීම් කරන්න පුළුවන්. නමුත් ඒ ගණනය කිරීම පසු කාලීනව ඇස්ට්‍රොනොමි නැත්තම් තාරකා විද්‍යාව තුනත් ඒක කරා. දැන් උදාහරණයක් විදිහට කියන්න දැන් ඇමරිකාවේ තියෙන ටේබල්ස් ඔෆ් එසෙන්ස් ඒ කියන්නේ ඇමරිකන් ලිත ලහිරි ලිත ඒ ලිත් වලින් ගණනය කරලා තියෙනවා අනාගතයේ කවදද පෝය දෙන්නේ කියලා. මේ අනුව දැන් ජ්‍යොතිෂ්‍ය නැත්තම් පෝය නැහැ කියන තර්කයට මම එකඟ නැහැ දුමින්න. මොකද ඇත්ත වශයෙන්ම කියන්න ඕන මම මෙතුමාගේ ජ්‍යොතිෂ්‍ය දැනුම් කෙරෙහි මා ගරු කරනවා. නමුත් ජ්‍යොතිෂ්‍ය නැත්තම් පෝය නැත්තේ නැහැ. පෝය තියෙනවා ජ්‍යොතිෂ්‍ය තිබුණත් නැතත්. නමුත් අපි ජ්‍යොතිෂ්‍ය තුලින් යම් යම් කරුණු සමාජී වශයෙන් පරිසරික වශයෙන් පුද්ගලගේ මානසික වශයෙන් ඇති වෙන දේවල් ගණනය කරන එක්තරා ක්‍රමවේදයක් ජ්‍යොතිෂ්‍ය තුලින් සොයාගෙන තියෙනවා. නමුත් අපි යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ජ්‍යොතිෂ නැත්තම් පෝහෙ නැහැ කියලා. ඒකට නම් මට ඇත්තටම එකඟ වෙන්න බැහැ. මොකද එහෙම එකඟ වුණොත් මං හිතන්නේ අර ඉරිසින්නාන්සරත් මට එකඟ වෙන්න වෙනවා. හරි. පැහැදිලි. අපි තවදුරටත් සාකච්ඡා කරමු. ඔලබුඩු ඓතිහාසික විහාරස්ථානයේ සිට අපි යම් යම් යවත්කාලීන කිරීම් සිද්ධ කරනවා මේ වැඩසටහන අතරතුරත්. අපි හිරු ටීවී ආයතනය ලංකාවේ පවත්වන සියලු බොහෝ බෞද්ධ වැඩසටහන් සඳහා මාධ්‍ය ආලෝකය ලබා දෙන්නට කටයුතු කරා. එහි එක් පියවරක් අද දවසේදීත් ක්‍රියාත්මක වෙනවා. ඔලබුඩුවට ගිහිල්ල නැවතත් අපි සම්බන්ධ වෙමු. මේ මොහොතේ අපි නැවතත් සම්බන්ධ වන්නේ හොරණ ඔලබඩුව ශ්‍රී ජවර්ධනාරාම පුරාණ විහාරස්ථාන භූමියේ සිට. අපට කලින් වතාවක දැක ගන්නට හැකියාවක් ලැබුණා දහවල් තේවා වුණාකරට සිදුවන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා සඳහා කියන කාරණාව. දැන් මේ මොහොතේදී අපි දකිනවා දහවල් බුද්ධ පූජාව රැගෙන එන ආකාරයක්. මම හිතනවා ජීවමාන බුදුන්ට පූජා කරන්න හා සමානවම ඒ වගේම එවැනි ආකාරයට සදහව සිතකින් යුක්තව බුද්ධ පූජාව පූජා කිරීමට අවශ්‍ය කරන කටයුතු සියල්ලක් සංවිධානය කරමින් ඔලබුඩුව ප්‍රදේශවාසීන් සියලු දෙනා එකතු වෙලා සදාවත් බෞද්ධ බැතිමතුන් සියලු දෙනා එකට ඒක රාශිය වෙලා ව්‍යාකරණ බුද්ධ පූජාව පවත්වන සියලු කටයුතු සංවිධානය කරමින් ඉතාලිය මිලානෝ ලංකාරාමාධිපති ඔලබඩුව ශ්‍රී ජයවර්ධනාරාමාධිකාරී පූජ්‍ය ඔලබඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් බුද්ධ පූජාව පවත්වන ආකාරයක් අපට දකින්න හැකියාවක් ලැබෙනවා. මම හිතනවා හිරු ටීවී මාධ්‍ය ආලෝකය සමගින් ඒකාලෝකමක විමින් මේ මොහොතේදී සිදුවන මේ පුණ්‍ය කර්මය ඔබට දැක ගන්න හැකියාවක් ලැබෙනවා නිවසේ සිටමින්. මම හිතනවා අද දවස පුරාවටම ඔබ සමගින් සම්බන්ධ මේ බලාපොරොත්තු අපට තිබෙනවා. ඒ නිසා අපි ඔබට නිරන්තරයෙන් ආරාධනා කරනවා රැඳි සිටින හිරු ටීවී සමගින් අද දවසේදී මේ සිදුවන පුණ්‍ය කර්මයන් පිළිබඳව තවත් තොරතුරු ඔබට දැනගන්නට හැකියාවක් ලැබෙවි. ඒ ආරාධනත් එක්ක අපි නැවත හමු වෙනතුරු ඔබෙන් සමුගෙන යනවා රැඳි සිටින හිරු ටීවී සමගින්. නැතත් අපි නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවක් සමගින් එකතු වෙනවා. අපිට යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ආව මේ ජ්‍යොතිෂ්‍ය නැතිනම් පොහොය නැද්ද පොහොය නැත්නම් ජ්‍යොතිෂ්‍ය නැද්ද කියන කාරණාව පිළිබඳව ප්‍රියන්දි සිල්වා මහත්මයාත් කාරණාව ඉදිරිපත් කරලා අපි හඳුන්නේ වහන්සේට අවස්ථාව තිබෙනවා මේ කතා කරපු කාරණාවන් එක්ක. කොහොමද වහන්සේගේ එකඟතාවය අදහස? නෑ මං ඉතින් මට කතා කරන්න දෙයක්වත් නෑ. මං කතා කරලා තියෙන්නේ මේ සමහර වෙලාවට දැන් සමහර වෙලාවට සමහර දේවල් පිළිබඳව වැඩි ගෞරවය නිසා කරන මෝඩ ප්‍රකාශ ඒ ශාස්ත්‍රයට හානියක් වෙනවා, ඒ විෂයට හානියක් වෙනවා. දවසක්ද ගමේ බණ්ඩයිය ගියාලු රුවන්වැලි සෑය වඳින්න. ගමේ හැමදාම තියෙන්නේ පුංචි චෛත්‍යය, හැමදාම බුද්ධ පූජාව තියන්නේ පොඩි චෛත්‍යයක. රුවන්වැලි සෑය දැක්කයින් පස්සේ බණ්ඩයියට අසීමිත බුද්ධාලම්බන ප්‍රීතිය. අපේ මේ චෛත්‍ය රාජයන් දැක්කහම අපේ චෛත්‍යට පයින් ගහන්නයි තියෙන්නේ කියලා. මේ වැඩි ශ්‍රද්ධාවට කිව්වේ. නමුත් අර කිව්ව ප්‍රකාශේ හරියන්නේ.
හඳ ජෝතිෂයේ නැත්තම් පෝයක් නැහැ කියලා කියන එක හරිය ලාමක පහත් ප්‍රකාශයක්. එතුමා විශේෂ දන්නව නම් එතුමා තීරුම් ගනි මේ මගෙන් වැරදිලා කෙරුවන ප්‍රකාශයක් කියලා. එතුමා විශේෂ දන්නේ නැත්තම් වෙන අයගේ විෂයන් ගැන කතා කරන්න ඕන නෑ. තොටගමේ රාහුල හාමුදුරන්ගේ විශේෂ ඥානය, බලංගොඩ ආනන්ද වෛද්‍ය හාමුදුරන්ගේ විශේෂ ඥානය හොඳයි කියලා කතා කරයි කියලා තමන්ට ඒ තත්ත්වෙ ලැබෙන්නේ නෑ. දැන් බලන්න දේවාලේ කපුවා දෙවියන්ට ගෞරව කරනවා. ඇත්තට මේ දෙවියන්ට තියෙන ගෞරවය නිසාද දේවාලේ කපුවා අසීමිත ගෞරවයකින් සලකන්නේ? නෑ, දෙවියන්ට එන පූජ වට්ටිය දැහැගන්න, ඒකට එන පඳුර දැහැගන්න, ඒ සඳහා දෙවියන්ට ලොකු අසීමිත ගෞරවයක් පෙන්නනවා. අර අනිත් මිනිස්සුන්ට ගෞරවය, අනිත් මිනිස්සුන්ගේ ගෞරවය පෙන්නන්නේ එයාට තියෙන ගෞරවයක් නිසා නෙවෙයි. ඇතැම් අය ඒ විෂයට උනත් එහෙම ගෞරවයක් දක්වනවා. එනිසා මේ ලෝකේ පහළ වුණේ පළවෙනි දෙන්න ඉරහඳ. බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ හැදුන හැටි. අග්ගඤ්ඤ කියන්නේ අගමුලනේ. මේ ලෝකේ පටන් ගත්තේ කොතනද කියලා හෙවතින් කිසිම ආගමක දහමක මේ ගැන කතා නැහැ. දේවියන් වහන්සේ ආසත් පොළවත් මැවුසේක කියලා නිර්මාණවාදී ආගම පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මයත් ඒක පැහැදිලි කරනවා. මේවා කාගේවත් නිර්මාණ නෙවෙයි, මේවා මේ ස්වයං ඉබේ පහළ වන ස්වභාව ධර්මය කියලා. ඒ අනුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා අග්ගඤ්ඤ සූත්‍රයේ මේ පහළ වන තැන. එතෙන්දි ආලෝකය ඇති වුණත හැටි කියන සූර්යයා පහළ වුණා. එතෙන්දි චන්ද්‍රයා පහළ වුණා. එතකොට ඉරහඳ නැති කරවල කාලේ ජ්‍යොතිෂයක් තිබුණාද? ඉරහඳ නැති කරවලේ තියෙන දේවලු තියෙනවා. නමුත් මිනිස්සෙකට ඒවා තියෙනවා කියලා තේරෙන්නේ එළිය කාවෙන් පස්සේනේ. ඒ ඉරහඳ. එතකොට මේ හඳේ ගමනේ කිසියම් චක්‍රාකාර බවක් තියෙනවා. ඒ චක්‍රාකාර බව හඳ දන්නේ නැහැ. හඳේ ස්වභාවය තමයි චක්‍රාකාර බව. එතකොට ඒ හඳේ ස්වභාවය බලාගත් අනිත් ශාස්ත්‍රඥයෝ මේ පිළිවෙල හැදලා සූත්‍රයක් හදුවා. දැන් ඔය කලින් මේ විද්‍යාගලපති මහතයගාව සූත්‍ර තිබුණ නැහනේ. ඉස්සරහට දින දවස බලන මේ මලවිගේ මහතයගාව එහෙම සූත්‍ර තිබුණේ නැහනේ. දැන් මේ දවස පිළිබඳ ප්‍රශ්නයක් ආව රටේ. එනිසා ඒතුමාලා හේව හොයලා සූත්‍ර හොයාගත්තා. ඒ වගේ නව හොයාගැනීම් තමයි ජ්‍යොතිෂය කියන්නේ. හඳ පහළ වුණා. හඳේ ගමනේ පිරෙන හඳ පිරෙන එක පසලොස්සක නැති දවස අමාවක මේව සත වර්ෂාධික කාලයක් තිස්සේ මේව පැවතිලා එනවා. ඒ හඳ දිහා බලාගෙන ඉර දිහා බලාගෙන ඒ ගැන ප්‍රකාශ කළ දේවල් තමයි එක ඒවයි සමස්තය තමයි ජ්‍යොතිෂය හැටියට එන්නේ. එනිසා ජ්‍යොතිෂය නැත්තම් පෝයේ නැහැ කියලා කියන්නේ අර ජ්‍යොතිෂය ලිතේනේ පෝයේ තියෙන්නේ ලකුණු කරලා. එතකොට එයා හිතන්න පුළුවන් මේක නේ පෝය කියලා කියන්නේ. එයාගේ දැනු මෙච්චරයි. ඊට වඩා පුළුල් ශේස්ත්‍රයක් තියෙන කෙනා මේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ නිසා මම කිව්වේ ජ්‍යොතිෂය නැත්තම් පෝය නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඒක ඊටාම ලාමක බාල විෂය පිළිබඳ අවබෝධයේ අඩුකම නිසා කියන කාරණාවක්. ඒ කියන්නේ අර පුංචි දෙයම මොන්ඩිසෝරේ ගිහිල්ලා ටීචර් මොන්ඩිසෝරේ ගාන ටීචර් තමයි මේ ලෝකේ දැනුමේ පරම නිර්මාත්‍රෝ සියල්ල දන්නේ එයා කියලානේ. එයා මොන්ඩිසෝර ළමයා හිතන්නේ. දැන් අපි ඊට වඩා ඉහළට ගියාන් පස්සේ අපි හිතනවා හෝඩියේ පන්ති උගන්නපු ටීචර්ටත් වඩා අපි හෝඩියේ පන්තියේ ටීචර් තාම හෝඩියේනේ අපි ඉහළ පන්තිවලනේ කියලා අපි හිතනවා. ඒ කියන්නේ මේ විෂය ඥානය කියලා කියන එක දුමිදු මාරු වෙනවා. ඒ වයස අනුව, ඒ දැනුම අනුව, ඒ හැදෑරීම් අනුව මාරු වෙනවා. ඉතින් ජ්‍යොතිෂය කියලා කියන විෂය උනත් තියෙනවා කරුණු ප්‍රකාශ කරපු දේවල්. නමුත් ඒ ප්‍රකාශ කරපු දේවල් ඒ ලෙසම සමාජයේ සත්‍ය හැටියට හොයාගන්න යාමේදී යම් යම් ගැටලු මතුවලා තියෙනවාද? දැන් විද්‍යාකුලපති මහත්මයා කියන්නේ විද්‍යාකුලපති මහත්මයා මේ දවස්වල කතා කරනකොට ආස්තරේකා බල්ල කිවලු දෙ තුන් හතර මතනේ තුමත් කියයි. ඒක ඒ අතේ රේඛාව දිහා බලලා ඒ බලපු ගොඩාක් අය කිවලු මේ මෙතුමා හංගන්නේ කියලා. මං එහව ඇයි එහෙම කිව්වේ කියලා. නෑ, ඒ ආස්තරේ බලන්න ගියේ හිඟන වේසියක් කරගෙන. ඒක නිසා එහෙම කියන්නේ නැති වගේ එහෙම අදහසක් කිව්වේ තුමගෙන් අහන්න තව ටික. ඒ වගේ. ඒ නිසා මම ප්‍රකාශ කරන්නේ හඳ 15න් පස්සේ ඉර 15න් පස්සේ ආපු ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිෂය. ඒ නිසා මේ පෝය කියලා කියන එක හඳ 15 වීමත් සමග ආපු එකක්. පොහොය දවස කියලා කියන එක. ඒ නිසා පොහොය තියනවා, හඳ තියනවා. ඒ අනුව බලාගෙන තමයි ජ්‍යොතිෂයේ විශේෂය ගොඩ නැගුණේ.
අපි තවදුරටත් සාකච්ඡා කරන්නට සූදානම්. විරාමයක් ලබාගෙන මේ අනතුරුව එහෙමනම් විරාමයක් ලබාගෙන නැවතත් සම්බන්ධ වෙමු රැඳී සිටින හිරු ටීවී සමගින්. අපි නැවතත් නොපෙන ලෝකයේ සජීවි සාකච්ඡාව සමගින් එකතු වෙනවා. අපි ඉස්සෙල්ලා මේ එතුමන්ලා කතා කරපු ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා සහ විද්‍යාකුලපති මහත්මයා අපි හැමදෙරෙණේ කතා කරපු කාරණාවක් තිබර ජ්‍යොතිර්වේදික පිළිබඳව යම් කිසි කාරණාවක් සඳහන් කර එතුමාව සම්බන්ධ කරගන්න අපි කටයුතු කරා. එතුමා සම්බන්ධ වුණා බොහොම සතුටින් කියන්න අවශ්‍යයි. නැත්නම් අපි පාලුගේ වළම් බින්දා හා සමාන දෙයක් වෙන නිසා වෙන්නේ එතුමාව සම්බන්ධ කරගන්න සූදානම්. ඔබ දෙපළට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න අහන්නට සහ යම් කිසි සාකච්ඡාවක් තිබෙනවා නම් කරගෙන යන්න යම් කිසි කාල වේලාවක් ඇතුළත. අයිබුවන් ඉන්දික තොටවත්ත මහත්මයා නේද? අයිබුවන් ඔබතුමා ඉන්දික තොටවත්ත මහත්මයා නේද? අපි කතා කරන්නේ හිරු ටීවී එකෙන්. මම දුමිඳු. ඒ වගේම මෙතන අපේ මේ වැඩසටහන තුළ ඉන්නවා මහාචාර්ය වාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේ, ඒ වගේම PN විද්‍යාකුලපති මහත්මයා, ඒ වගේම ප්‍රියන් ඩිසිල්වා මහත්මයා සහ ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා. අපි මේ වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ තොටවත්ත මහත්තයෝ මේ නොපෙනෙන ලෝකයේ තුළ සිදුවෙන යම් යම් සිදුවීම් පිළිබඳව. අද අපි ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව කතා කරා. ඉතින් එතකොට මෙතුමන්ලා සඳහන් කරපු කාරණාවක් තිබ්බ, අර ඕනෑම දවසක් ඕනෑම දිනයක් කිව්වොත් ඒ දවස කියනවා කියලා ජ්‍යොතිර්වේදී ප්‍රකාශයක් කරා කියලා අපි හොයාගෙන නැත්තේ ඔබතුමා. එතකොට අපිට අවශ්‍ය වෙනවා ඔබතුමාට මේ මොකක්ද මේ ඥානය කියන එක මෙතුමන්ලා කියනවා ඒක සූත්‍රයක් අනුසාරයෙන් තමයි නිර්මාණය කරගන්න ඕන කෙනෙක්ට කියන්න පුළුවන් කියලා. ඔබතුමා කොහොමද මේක විග්‍රහ කරන්නේ? අපේ අතිගෞරවනීය පාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේගෙන් පාදාදි වන්දනෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ නම කිව්වේ? දුමිදු මම. ඔව් දුමිදු. ඇත්තටම මේ අර ලිංගෙන් මාගේ දෘෂ්ටි කෝණයෙන් බලද්දී හැමදේම තමන්ගේ අර ඔස්ටාවයිඩ් එකේ කියවනක් තියෙනවා, ලස්සන කියවනක්. මේ තමන්ගේ දැනුම මිටියක් වගේ නම් සේරම ප්‍රශ්න තියෙන එනවාගේ කියලා. ඉතින් ඒ වගේ ලඝු බුද්ධික භාවයක් තුළ ඉන්න කෙනෙක්ගේ ප්‍රකාශ ගැන මම මෙතරම් කලබල වෙන්නේ හෝ සැලෙන්නේ නැහැ. ඔව් මම භාවිතා කරන ගණිත සූත්‍රයක් තමයි. හැබැයි ඒ ගණිත සූත්‍රය අතීන්දිය කෙනෙක්ගෙන් ලබාගත්ත ඔය සියලු ගණිත සූත්‍රවලට වඩා ප්‍රබලයි. මම දැන් අපි කුලපති මහත්තයෝ අර ගණිත සූත්‍රය අනේ විස්තර කරන්න ගිය මහන්සියෙන් එතකොට තේරෙනවා ඒකෙන් දිනයක් හදන්න ගිය කොච්චර අමාරුද කියලා. මේ අනිත් එක විද්‍යා කුලපති මහත්තයලාගේ හේතුවාදය කියන්නේ එන්නේ එන්න අභාවයට යමින් එන්නේ එන්න හැකිලෙන සංකෝචන එන විෂය. කෞර් පුනරුත්පත්තිය පිළිගත්තනේ. හැබැයි කුලපති පුනරුත්පත්තිය පිළිගන්නවා. මොකද කුලපතිගේ මෝහන ප්‍රතිකාරය දේරගන්න රස්සාව දේරගන්න පුනරුත්පත්තිය පිළිගන්න ඕන හින්දා. ඒ වගේ නපුංසක මට්ටමක ඉඳලා තමයි ඔය හේතුවාදය අද යන්නේ. හරිද? කොහෙන් ඒ වේබ්‍රහන් ටීකෝ රවංක පුනර්භවයට විරුද්ධ සියල්ලට විරුද්ධව තර්ක කරා. හැබැයි කුල කෞර්ගෙම ගෝලයක් වෙච්ච කෞර්ලගේ අවජාතක ගෝලයක් වෙච්ච කුලපතිලා පුනර්භවය පිළිගන්නවා, ගුරුතුමෝ පිළිගන්නවා, කිරියෙන් තමයි ගන්න ෆොටෝ පිළිගන්නවා. හැබැයි මේ ජ්‍යොතිෂය පුරස්ත කියනවා. හැබැයි කියන මිනිස්ස තමයි බිමුදු නවග්‍රහයන්ට බය නවරත්න බුදු අතේ දාගෙන ඉන්නේ. අනිත් දේ ප්‍රසාද් මල්ලිගේ මහත්තයාගේ මම අහන්න කැමතියි ශ්‍රීපති සිද්ධාන්ත හිරුබෙට්ටනාන්දුර කොහෙන්ද හම්බ වෙන්නේ කියලා. මොකද එතුමා හිරුබෙට්ටනාන්දු මහත්තයාගේ ගුරුකුලයේ සමහර නීති රීති කැඩුවත් ගෝලයක් හැටියට ප්‍රසිද්ධ නිසා ශ්‍රීපති සිද්ධාන්ත ලැබුණේ කොහොමද? එතකොට ශ්‍රීපති සිද්ධාන්ත විශ්වතුන්න කියලා තමයි හිරුබෙට්ටනාන්දු මහත්තයා ශ්‍රීපති කියන නමම දාන්නේ විශ්වගෙන් ලැබුණා කියන අර්ථයෙන්. ඊළඟට ඔතන ඇත්තටම තියෙන්නේ එකක් කුලපති මහත්තයා නම් මම අනුකම්පා කරනවා. මොකද එතුමාගේ මතය තුල ඉඳිමින් එතුමා අවංකවම මේ ඔය මම සම්බන්ධව කරන විවේචනය කුලපති මහත්තයා නම් අවංකවම කරන්නේ ඒ ගැන ගැටලුවක් නෑ. මොකද එතුමා ඉන්න මතය තුල. නමුත් තමන්ගේ වෘත්තියට පහරව දෙයි කියන බයට, තමන්ට අභියෝගයක් එන්න වෙයි කියන බයට පියසේන රතුවිතාන වගේ මහා ජ්‍යොතිර්වේදීන්ට අපහාස කරන මලවිගේ වගේ පුද්ගලෙක් මං ගැන කතා කරන එක ගැන මම එච්චර කලබල වෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. මොකද මලවිගේ දන්නේ යෝග හයයි. රාජයෝග, ධනයෝග, ඥානයෝග, ශ්‍රමණයෝග, දරිද්‍රයෝග කියන හය විතරයි දන්නේ. යෝග 550ක් අතර වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා මගන්න සහ අපේ සාම්ප්‍රදායික ජ්‍යොතිෂයට පහර දෙන පුද්ගලෙක් මට රතුවිතාන මහත්තයාට පහර දෙන පුද්ගලෙක් මට ගහන එක ගැන මම එච්චර පුදුම වෙන්නේ නැහැ දුමිතු. සහ කලබල වෙන්නේ නැහැ. හරි, අපි ඔබතුමා ඔහම දුරකථනයේ රැඳිලා ඉන්න විනාඩියක් අපි මේ මෙතුමන්ලාගේ අදහස මේ ඔබතුමා දුරකථනයේ ඉන්නකොටම ලබාගමු. මලවිගේ මහත්මයාට චෝදනාවක් තියෙනවා යෝග 6යි දන්නේ කියලා. ඔබතුමා මොකද්ද කියන්නේ? තෙම්ම දුමිදු මේ යෝග 6 තුලින් තමයි සියලු යෝග හැදිලා තියෙන්නේ. මේ යෝග 6 තමයි රාජයෝගයේ කියන එක තුල
විශේෂයෙන් ඥානයෝගියෙකු මට කියන්න මෙතුමා කියපු ප්‍රකාශය ඉතින් ඒ ප්‍රකාශය තුළ තව ඉස්සරහට යනකොට පළාත් සභා මන්ත්‍රී යෝග ප්‍රාදේශීය සභා මන්ත්‍රී යෝග තව නිලිය යෝග නිලියෝ මන්ත්‍රී වෙන යෝගක් තියෙයි තව ඉස්සරහට තව තව යෝග දාත හැකියි මං හිතන්නේ ලංකාවේ ඉන්න කෝටි දෙකකට වැඩි ජනගහනයක් තව ඉස්සරහට යනකොට මං හිතන්නේ කෝටි දෙකකට වැඩි ප්‍රමාණයක් යෝග හදයි මිනිස්සු මතක තියාගන්න දුමිදු ඇත්ත වශයෙන්ම තිනෝ යෝගාය තමයි විභේදනය වෙලා ගිහිල්ලා තියෙන්නේ තව ඉස්සරහට මිනිස්සු ඩායි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කියලා යෝගයක් අද නැහැ නේ අපි ඉස්සරහට එහෙම යෝගිකුත් දාලා මේ පොතක් ගහලා ඉලිරතයි පොතක් මුද්‍රණය කරලා ඉලිරතයි ඉතින් මෙතුමා ගෝ 550ක්ද කොහෙද යෝග 550නේ මේ දුමුදු කෝටි 2000ක් දෙකකට වැඩි ජනගහණය කරන කෝටි දෙකට කෝටි දෙකක් යෝග හදන්න පුළුවන් මොකද ගහල 9 දිනක් ඉන්නවා රාශි 9ක් තියෙනවා හදන්න පුළුවන් සංඛ්‍යාව අනන්තයයි මේස ඔබ පැහැදිලිව මතක තියාගන්න ඕන මේ යෝගාය තුල තමයි මේ මූලික යෝගාය තුල තමයි අනිත් දේවල් විභේදනය වෙලා හැදිලා තියෙන්නේ මේස ඔය යෝග 550වල් මම නම් හිතන්නේ නැහැ මේ තුමා තව ප්‍රශ්නයක් නැහැ තව ප්‍රශ්නයක් නේද මම හිතන්නේ තුමා දුරකතනේ ඉන්න තොටවත්ත මහත්තයා ඔව් මේ අර ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා නේද මොකක්ද ශාන්ති මොකක්ද සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඔබතුමා ත්‍රිපිටක සිද්ධාන්තය කොහෙන්ද ලැබුණේ කියලා සාමාන්‍යයෙන් මට අමතකුණා එහෙමයි දුමිදු බුදුන් වහන්සේ විශේෂයෙන්ම කියලා තිනවා කාලාම සූත්‍රයේ තමන්ගේ ගුරුවරයා කිව්ව නිසාවත් අම්මා තාත්තා කිව්ව නිසාවත් පරම්පරාවෙන් ආව නිසාවත් දෙයක් පිළිගන්න එපා ඔබ ඔබගේ බුද්ධියට සහ ප්‍රඥාවට දාලා බලන්න කියලා මට ගුරුවරයාගෙන් දැනුගත් දේ මම ගරු කරනවා නමුත් ගුරුවරයා කිව්ව දේ ඉහිමුදුලින් පිළිගන්න කියලා කොතනකවත් කියලා තියෙනවද දරු ස්වාමීන් වහන්සේ තමාගේ මතයට දාලා බලන්න මේ නිසා මම ගුරුවරයෙක්ගේ මට ගුරුවරු එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් මෙහිටියා මේ නිසා අපි මතක තියාගන්න ඕන ගුරුවරයා කියන දේ පමණක් අපි ඉහිමුදුලින් පිළිගන්න රටාවක් ගියා නම් ලෝකේ හැමදාම එකතන පල් වෙනවා මම හිතන්නේ එතුමත් ඔය විවිධ පොත් කියලා විවිධ භාෂා දැනුම විවිධ ඥානය අරගෙන තමයි ඔය කතා කරන්නේ. ඒ නිසා ගුරුවරයා කියපු දේ පමණක් ඉහිමුදුරින් පිළිගන්න කියලා මම නම් හිතන්නේ කිසිම මේ අපේ බෞද්ධ ආගම තුල බෞද්ධය කියලා කියන්නේ බුද්ධිමතා. එතනම් ගුරුවරයා කියපු දේ ඉහිමුදුරින් පිළිගන්න කියලා කිසිම තැනක කියලා නැහැ. විශේෂයෙන් ගුරුවරයා කියපු දේ හරි හංසයා කිරෙන් දියවෙන් කරන වගේ හරි දේ අරගන්න වැරද්දේ බැහැර කරන්න. එහෙම නැත්නම් දරු සවුනාස. තවත් මහත්මයා ඔව්. ඔබතුමා කොහොමද දකින්නේ මේ ප්‍රශාන්ත් පළවිගේ මහත්මයාගේ ප්‍රකාශය සමේජු. පළවිගේ මහත්මයා අවංකව කියන්න ශ්‍රීපති සිද්ධාන්තයේ විෂ්ණු දෙවියන්ගේ හුගතන්ද ලැබුණ කියන කතාව ඔබතුමා පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද? මෙහෙමයි ඉන්දික මහත්මයෝ. මට දැන් ඔබතුමා හදන්නේ මාව ගුරුවරයාත් එක්ක සම්බන්ධ කරලා යම්කිසි ගැටුමකට ගුරුවරයා අද වෙනකොට ජීවතුන් අතර නැහැ. නමුත් ජීවතුන් අතර නැති කෙනෙක් කියපු දෙයක් පිළිබඳව මගෙන් ඔබතුමා අහනවා. දැන් අත්ත වශයෙන්ම දැන් ඇතැම් ගුරුවරු කියපු දේවල් අනුවම කටයුතු කරා නම් ඇතැම් දෙනා මං හිතන්නේ මේ කිසිම ශාස්ත්‍රයක් මං හිතන්නේ කුලපති මහත්මයාත් එක්ක එක වෙනවා. ගුරුවරයාගේ මතයම ගිනියන්න ඕන කියලා නීතියක් නැහැ. අපි ගුරුවරුනි දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අයගාවට අපේ සිද්ධාර්ථ කුමාරයා ගියා. හරි ඔබතුමා ඒක පිළිගන්නවද නැද්ද? නැහැ මෙහෙමයි දුමුදු මම පිළිගන්නේ ඇත්ත වශයෙන්ම ගුරුවරයා කියන හැමදේම මම පිළිගන්නේ නැහැ. මම ওই විශ්වෙකින් ආවා කියන දේ විශ්වය කියන එක තේරුම් තමයි විශ්වය අනු කියන එක. හරි එතුමා පිළිගන්නේ නැහැලු. එතකොට මහත්තයෝ හරි එතකොට දැන් අපි මම ඔබතුමා නැහැ මම සමා වෙන්න. ප්‍රකාශය තමයි ගුරුවරයාගේ සමා වෙන්න ඔබතුමා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබතුමා මේ සියලු දේවල් ඔබතුමාගේ යම් යම් කාරණා සහ ඔබතුමා යම් යම් දේවල් සිද්ධ කරන්නේ ඔබතුමාට මේ නොපෙනෙන ලෝකයේ තුල නොපෙනෙන බලපෑමක් තියනවාද? එහෙමත් නැත්නම් අපිට මේ විශ්මය ජනක දෙයක් ඔබතුමාට බලපෑමක් එල්ල කරනවද කොහොමද? ඔව් ඔය සම්බන්ධව දුමින්ද මම වඩා කැමතියි දුරකතනෙන් කතා කරනවා විරුද්ධ සංවාදයකට විරුද්ධ අභියෝගයකට විරුද්ධ කතිකාවකට එන්න. ඔව් ඒ නිසා මම හිතන්නේ ඒක තමයි වඩාම හොඳම ක්‍රමය වෙන්නේ. මොකද ඌබෙත්නාන්දියාගේ පුද්ගලයේ අධිමාංශික කියා පිළිගන්නේ නැත්නම් ප්‍රසාත් මලුවේගේ මගේ අධිමාංශික කියා පිළිගන්නේ නැහැ කියන එක නම් තෙන් කතා කරන්න දෙයක් නැහැ නේ. ඒ නිසා මේ ඒක කිසිම ගැටලුවක් නැහැ මේ දෙවිද? ඔව්. එන ඔබතුමා ලබන පාරේ වැඩසටහනට කරුණාකර දෙමින් මට මලිගේ මාස ගානක් ওই වැඩසටහනට ඇවිල්ලා තවමත් පුළුවන් උනාද කුලපතිගේ අභියෝගයක් දෙන්නලා ජ්‍යොතිෂයේ සත්‍යයක් බව වැඩසටහනට ඔප්පු කරන්න මම හරි මට මේ ඔබතුමා පුංචි සඳහනක් කරන්න ඔබතුමාට එහෙම අධිමානසික විද්‍යාව හෝ ඔබතුමාට අපිට නොපෙන්න බලවේගයක් තියෙනවද බින්දින්න පැහැදිලිවම අධිමානසික සම සම්මතා පවත්වනවා ඒ සම ගණිතිරු කරනවා ඒ ගණිතිරු කරන බව සායක ඔප්පු කරලා තිබෙනවා මෙවරත් මේ දුමිදු රිවිර පුවත්පතෙන් මාව ගවේෂණය කරපු අවස්ථාව පිළිබඳ අභියෝගාත්මක ලිපියක් පළ වෙනවා. අපි ලෑස්ති ඉරුවින්. මේ දුමිදු පැහැදිලිවම මම ලෑස්ති. ඔබ කියන ඕනම තැනක ඕනම වෙලාවක ඒ වගේ කුලපති මහත්තයා උත්තර දුන්නේ නැහැ. කෝර්ගේ පුනරුත්පත්තියේ නිලධාරීන් ඔබ පිළිගැනීම තුළ හේතුවාදී සංකෝචනය වීම අවාසනාව පිළිබඳ පිළිතුරක් දුන්නේ නැහැ තවම. කොටකින් මම හේතුවාදියෙක් නෙමෙයි කියලා මම හැමදාම කියලා තියෙනවා නුමුදු. මේකේ අපි පටන් ගත්ත දවසේ මම ඉන්නවා හේතුවාදියෙක් හැටියට මාව හංගඩු ගන්න එපා කියලා. කෝර්ගේ අවජාතක පුත්‍රයන් ඔව්. ඒක ඉතින් පිස්සුගේ කතාවක්. ඒක එක්තරා කතාවක්. මොකද හේතුව කෝර් කියන පුද්ගලයා කරපු සියලුම දේ මම හරි කියන්නේ නැහැ. හැමදාම මෙතන කියලා තියෙනවා. පැහැදිලිව. පැහැදිලිව කියලා තියෙනවා. මොකද අපි මේ කතා කරන සත්‍ය
මේක අසත්‍ය නෙමෙයි. කවුරුවත් මේ මට අර හැකියාව තියෙනවා මේ හැකියාව තියෙනවා ඔය කියන රටබයිල නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සත්‍ය. දැන් ප්‍රශාන්ත් මල්ලිගේ මහත්තයට බෑ කියලා බැරි වුණා කියන්නේ මෙතෙක්කල් මගේ අභියෝගයක් පරද්දන්. එතුමාට මම අභියෝග කරන මෙතන ලබන සතිය ඇවිල්ලා පුළුවන් නම් මගේ අභියෝගය පරද්දලා පෙන්නන්න. මං අතුමාට දෙනවා කේන්දර 10ක්. උපන් වෙලාවල් 10ක්. ඔබත් එක්ක ගිහිල්ලා හාමුදුරන්ටත් සහභාගී වෙන්න පුළුවන්. අපි ගන්නෙ කාසල් එකෙන් මං තන් ටික කියන්නේ නැහැ. මොකද කෙනෙක් බලයි උපන් වෙලාවල් 10ක් දෙනවා. කියන්න මට මේකෙන් 100ට 100 ඉපදලා තියෙන ගැහණු ළමයේද පිරිමි ළමයේද? මිනිස්සේද සතෙද්ද? තාම ජීවිතුන් අතර ඉන්නවද නැද්ද? 100ට 100ක් මම පරිදි ඕක කියන්න පුළුවන්. දුමුදු මට විනාඩියක් දෙන්න දුමුදු මට. මම මේ අභියෝගයට එතුමා එකඟද කියලා අහන්නත් ඔය ඔය එන්නේ කෞර්ගේ අවජාතක අභියෝගයට තමයි ඉදිරිදු. දැන් ඔය වෙලාව තමන් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. කෞර්ගේ ටිකමනේ ඔය එන්නේ. කෞර්ගේ රතබයිලෙන් පිට එක දෙයක්වත් තාම එතුමාට මෙතුමාට ප්‍රශ්න තමයි මම අහපු දේට උත්තර දෙන්න බාර ගන්නවද නැද්ද කියන එක. බාර ගන්නවද නැද්ද කියන එක කියන්න. දැන් යාර ගන්නවක් නැහැ කියලා මම කියන්නේ. ආරාධනා කරනවා ඔබතුමාට ලබන පොහොය දවසේ ප්‍රශාන්ත් මල්ලිගේ බාර ගන්නවද කියලා මම අහනවා. දැන් මට ජ්‍යොතිෂය දේර ගන්න කටයුතු නොකර ජ්‍යොතිෂය තුලේදීන තව කෙනෙකුට පහර දෙන ප්‍රශාන්ත් මල්ලිගේ ඔය අභියෝග බාර ගන්නවද කියලා මම අහනවා. පොඩ්ඩක් ඉන්න ඉන්දික තොටවත්ත මහත්මයෝ මම ඔබට එක දෙයක් කියනවා. ඔබ තාම ජ්‍යොතිෂයට බොහොම ජ්‍යොතිෂය තාම අතපත ගන්න පුද්ගලයෙක්. ඔබ ජ්‍යොතිෂය ගැන පොතපත කියවලා තිබුණාට ඔබ ජ්‍යොතිෂය අත්දකින් නෑ. ඔබට අත්දකින් කියන එක නෑ මේ ඉන්දික මහත්මයා. ඔබට ඔබ මේකට වඩා ඔබ අත්දකින් ලබාගත යුතු ජීවිතේට. මොකද ඔබ ඇත්තටම මගේ ගුරුවරයා දැකලත් නෑ. ඔබ කස්තුරත්න මහත්තයා දැකලත් නෑ. ඔබ රෝහණ සිසිර කුමාර මහත්තයා දැකලත් නෑ. මම ওই තුන්දෙනාම ආශ්‍රය කරපු කෙනෙක්. ඔබ හොඳට මතක තියාගන්න. මම ওই තුන්දෙනාම දන්න කෙනෙක්. ඔබ 1987 මේ මාසේ 27 වෙනිදා හවස 4:10ට ගාල්ලේ දිවිලා තියෙනවා. නෑ මම 1987 පස්වෙනි මාසේ 27 උදේ හවස 4ට ගාල්ලේදී. ආ මේ මාසේ නෑ ඔබ 1987 5යි 24 හවස 4ට. සවස ඔබ 4:10ට ඔබ ඉපදිලා තියෙන්නේ ගාල්ලේදී. ඔබගේ ලග්නේ තුලා ලග්නේ. ඔබ කියන දිනේ කවද්ද? නෑ ඔබ කියන දිනේ කවද්ද කියන්නේ ඉස්සෙල්ලා. 5:24 නෑ ඔබ 5:27 දැන් මම ඉස්සෙල්ලා දුමුදු කිව්වේ. මොකද මම විද්‍යාලපති මහත්තයාගෙන දින ගන්න අකමැති වුණේ මේ ප්‍රශ්නයක් නිසා. ඔබතුමා කියන දිනේට අනුව එතකොට ඔබතුමාගේ ඔය රාශි චක්‍රයේ ගහයෝ ඒක වැරදිද එතකොට? එතුමාට ලොකු දරුණු ඒ රාශියක් තියෙනවා මට එච්චරයි එතුමාට කියන්න තියෙන්නේ. එතුමා ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් කළා එතුමා එතුමාත් විශාල ප්‍රශ්නයක් මෙදි වෙනවා. ස්ත්‍රී වශයෙන්ම කරුණාකරලා ඉන්දික තොටවත්ත මහත්තයෝ ඔය වැඩේ කරා ඉස්සර අපි මේ මෑතක ජ්‍යොතිෂ ශාරුක් ඛාන් කෙනෙකුත් එනිසා දැන් එතුමාටත් දැන් යන්නේ නැමන් නැති වෙලා තියෙන ඔබත් වෙන තත්ත්වෙට පත් වෙන්න එපා. ඔබ තාම මේ අංකුරයක්. ඒ අංකුරය තම පළමු පොළොවට හද මුල් ළඟ ශක්තිමත් වෙන්න. මොකද ඔබ එක්තරම් ඇවිල්ලා ඔබ අඥානවත් කෙනෙක් කටයුතු කරන්න එපා. ඔබ පිළිගන්නවද නැතිව ඔබ කිව්වේ නැහැ. මොකද තව මේ අභියෝග ඔබට කරලත් නැහැ. මෙතන කරන්නේ අන්‍යෝන්‍ය වශයෙන් සැලසුම් සහගතව මේ මතවාද දෙකම බේරාගෙන යන ඩබල් ගේම් එකක් තුමිදු. ජ්‍යොතිෂයට මිසක් ඒ පුද්ගලයාට නෙමෙයි. මම මල්ලවිගේ මහත්තයරත් ගන්නවා මෙතුමාටත් ගන්නවා එතුමාටත් පහර දින දෙලා මගේ කිසිම ගැටලුවක් නැහැ. එය සාමාන්‍යයෙන් ඒ දිනවල කිසිම ගැටලුවක් නැහැ. මොකද එතුමා ඉන්නේ මතවාදයක්. පහසුයි මේ ලබන පොහොය දවසේදී මැදින් පොහොය පුන් පොහොය දවසේදී. ඔව් අඩු
ධර්මයෙන් බාර ගන්න එකඟ වෙන තාවක්වත් මල්විගේ පළකලේ නෑ අර අභියෝග සම්බන්ධව. මොකද මේ ලංකාවේ භාව කේන්ද්‍ර ප්‍රමේය පිළිබඳව අදටත් මම එක දෙයක් සුමිදු මම එක දෙයක් අවසානේ කියනවා මලවිගේ මැතිතුමා හදන කේන්ද්‍ර 100% නිවැරදි. ඒ මම පිළිගන්නවා භාව කේන්ද්‍ර ප්‍රමේයෙන්. හරි? ඉතුරු දේවල් කිසිදු බව මතක තියාගන්න. නමුත් එවැනි එතුමාව කලේ මේ අභියෝග බාර ගන්න නෑ කුලපතිගේ. හරි. තොටාත් මහත්තයා ඔබතුමා බෞද්ධයෙක්ද? මම සියලු අගම් ගවේෂණය කරන කෙනෙක්. මම බෞද්ධයෙක් වෙන උත්සාහ කරන කෙනෙක් සුමිදු. ඒ කියන්නේ ඔබතුමා බෞද්ධයෙක් කියලා කියන සුසු මට්ටම මම ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. මොකද බෞද්ධයෙක් වෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා සෝතාපන්න තත්ත්වයට පත් වුණොත්. සුසුවත් අරිය ශ්‍රාවකයෙක් වුණා. අහහ. ඒ කියන්නේ ඔබතුමා මේ මේ කියන්නේ උපතින්ම කොහමද අම්මා තාත්තගෙන් බෞද්ධ ආගමෙන්ද කොහොමද බෞද්ධ පස්සේ? නමුත් මම සම්ප්‍රදායික ආගම බුදුදහම වෙන්නේ මම බුදුදහම විශ්වාස කරන අපේ අර පදමදේ බොහොම ගැඹුරු අධ්‍යයනයකින්. අපේ ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වක ස්තුතියෙන් දෙනවා මැදිස්ත තැනක ඉඳලා. මෙද ඉඳලා මේ සම්බන්ධව මේ වැඩසටහන කතා කරමින් යන ඇත්තම ඔබ වහන්සේට নমස්කාර පූර්වක ගෞරව පූර්වක ස්තුතිය පිරිනමනවා. මොකද ඔබ වහන්සේ කුශාග්‍ර බුද්ධිය තුළින් ඒ කරපු දේ ඇත්තම අගය කරනවා. අපි කතා කරමු විවෘතව. ඒක තමයි. මැදින් පොය දවසේදී අපි අපිත් එක්ක එකතු වෙයි කියන විශ්වාසය තියෙන උදෑසන 10ට ආරම්භ වෙන මේ වැඩසටහනත් එක්ක තොරතුරු මහත්තයා. බොහොම ස්තුතියි. ඔය විද්‍යාවෙන් දුමුද මට තව එක දෙයක් කියන්න දෙන්න දෙමුද? ඔව්. විද්‍යාවෙන් බොරු වෙන්නේ විද්‍යාව විතරයි දුමුද. මම ඔක්කොම දුරකථනය අපිට විසන්දි වුණා. එතුමා අපි ලබන පොහොය දවසේදී සම්බන්ධ කරගන්නට සූදානම්. අනිවාර්යයෙන්ම එතුමා සම්බන්ධ කරගන්න අවශ්‍යයි. මේ සියලු දෙනත් එක්කම අපි විරාමයක් ලබා ගන්නවටත් සම්බන්ධ වෙමු. රැඳෙන්න හිරු ටීවී සමගින්. නැවතත් අපි නොපෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමග එකතු වෙනවා. කාල වේලාව එක්ම ගොස් තිබෙනවා. බොහොම ඉක්මනින් මම ප්‍රියන්දිසිල්ලා මහත්මයාට අවස්ථාවක් ලබා දෙනවා කතාවක්. මේ දුමිදු මේක සංවාදශීලී වැඩසටහනක්. අර ඉන්දික තොටවත්ත මහත්මයා ඒ එතුමා විසින් ඉදිරිපත් කරපු බොහොමයක් කරුණු වලට මම එකඟයි. ඇත්ත වශයෙන්ම එතුමා වැනි ඒ ජ්‍යොතිෂය හා සම්බන්ධව එතුමා විසින් ඉදිරිපත් කරපු කාරණා සහ තර්ක ඉදිරිපත් කරපු අභියෝග ඉතාම ප්‍රතිභාවකින් ජවයකින් එතුමා එක් ඉදිරිපත් කළා. ඒ වගේම එතුමා ඉදිරියේදී සංවාදශීලීව මේ වගේ අපි කතිකාවකට ගෙනලා ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මොකද එතුමා එක්ක මම එකඟයි. එතුමා එක්ක මම 100%ක්ම එකඟයි. එතුමා කියන කතාව ඇත්ත ජෝසි අපි බේර ගන්න ඕන. ඒ වගේම මම අද මෙතන සහභාගී වෙන්නේ හස්තරේඛා ශිල්පියෙක් සහ ජෝසි බේර ගැනීමේ කාරණයක් එක්ක මම එකක් කියන්න ඕනේ. මම මෙහෙම දෙයක් කියනවා. ගොවියෙක් කුඹුරකට බැස්සොත් ගොවියට ගොයම් පේන්නේ ගොයන් විදිහට. හැබැයි හරකේ කුඹුරට බැස්සොත් හරකට ගොයම් පේන්නේ තනකොළ විදිහට. අපි යම් දෙයක් ප්‍රකාශ කරනවා නම් අපි ඒ විෂයපතේ පිළිබඳ ගැඹුරු හැදෑරීමකට ගිහින් ඒ පතුලේ තියෙන දේවල් හදාරගෙන ඒක ප්‍රකාශ කළොත් තමයි අපේ විෂය සම්පූර්ණයෙන් පරිපූර්ණ වෙලා අපේ මේ ජනතාවට ඒකේ සේවය ලැබෙන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම යම් දෙයක් කතා කරන්න ඉතාම ගැඹුරු දැක්මකින් සහ ගැඹුරු හැදෑරීමකින් නිසා මම අද මේ වැඩසටහන මගේ ඔබතුමා විසින් මට ලබා දුන් කාලේ ස්තුතියි. අපි තවත් දවසකදී ඔබතුමාත් එක්ක සාකච්ඡා කරන සූදානම් මේ හස්තරේඛා විද්‍යාව පිළිබඳ විශේෂම අද මට කාල වේලාව ලැබුණේ නැහැ. අපි හැමෝටම අවසාන වශයෙන් ඔබ වහන්සේට යමක් සඳහන් කරන්න අවස්ථාවක් දෙනවා. මේ බිත්තරේත් ලබන පාර ගෙනල්ලා කඩලා පෙන්නමු. දැන් අවස වේලාව නැත කඩලා බලන්නත් පුළුවන් නේද අපි හැමෝටම. එහෙමනම් එහෙමම අපි අවසන් කරන්න පුළුවන්. පෙරේතය බීපු කියලා නේද කිව්වේ? පෙරේත බීලා. මේක ඔබතුමාම ඔව් කඩන් වළඳනවා. හරි. කොහොමද මෙහෙම නිකන් මෙහෙම කැඩෙන්නේ නැහැ නේ මේ විතරේ. ආ. මොම්බි. හිස්. මේක මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? දෙගොල් මහත්තයා. අතන මොකක් සූක්ෂම ඕකේ හිලක් විදලා තියෙනවා. ඔය විල හිලක් විදලා ඔකේ ඉන්ජෙක්ෂන් සිලින්ජර් එකකින් ඔකේ ශ්‍රාවය අස් කරලා තිබෙන්නේ. ඉතින් එතුමා කරපු ජාවාරම තමයි මේ ප්‍රේතිය බොනවා කියලා එතුමා හදන් ආපු පිටරයක් අර ගෙදර මිනිසුන්ගෙන් නිල්ලන් ගෙන පිටර අතරට දාලා තියෙනවා. නමුත් මිනිසුන් හිතන් ඉන්නේ බලන්නකෝ අනේ අපේ දීපු පෙරේත් අටුවේ පෙරේතයා පිටරෙත් බීලා ගිහිල්ලා නේ. ඒතරම් ඉතින් ඕකත් එක්තරා විදිහක මුලා කිරීමක් විතරයි. හරි. එහෙමනම් අපේ හැඳුනේ තව විනාඩියක් තියෙන අවසන් කරන්න. ඔව් ඇත්තටම අද නවම්පුර පසළොස්වක පොහොය දවසේ අද කිසියම් කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරන්න තියෙනවා. අද වගේම ලබන පුර පසළොස්වක පොහොය දාටත් මේ බඳ කරුණු කාරණා කතා කිරීමේ බලාපොරොත්තුෙන් අද අපි සමු.
බොහොම පිං ඔබවහන්සේට අපිත් එක්ක එකතු වුණාට ඔබවහන්සේගේ පැමිණීම සහභාගීත්වය බොහොම වටිනවා අපිට මෙතෙක් කාලයක් පුරාවට වර්ෂයකටත් වැඩි කාල සීමාවක් පුරාවට නොපෙන ලෝකයේ වැඩසටහන සාර්ථකව ඉදිරිපත් කිරීමෙහිලා සාර්ථකව රගෙන යාමෙලා අපේ හාමුදුරුව ප්‍රමුඛ ස්ථානයක් ගන්න ඒ වගේම විද්‍යා කුලපති මහත්මයා කෞරුගේ ගෝලෙක් නොවේනේ ඒකත් බොරු අනිත් එක තමයි තව දෙයක් මට අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්න තියෙනවා මම එතුමාගේ ශාස්ත්‍රයට විතරයි ගැහුවේ මෙතෙන් සිට මම අධිමානසික හැකියාවන් පෙන්වන්න කියලා අභියෝග කරනවා අපි බොහොම ස්තුතියි එතුමාගේ පැමිණීම අපි ලබන පාරත් එතුමා පැමිණ නිසා අපි සාකච්ඡා කරමු ප්‍රියන්දි සිල මහත්මයා බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි අපි තවත් දවසක් කතා කරමු එතුමාගේ විශේෂපතේ පිළිබඳව ප්‍රශාන්ත් මලවිගේ මහත්මයා බොහොම ස්තුතියි මට කුඩා දෙයක් කියන්න තියෙනවා ඇත්ත වශයෙන්ම එතුමා මේ මුද්ද ජ්‍යොතිෂඥයෙක් තමයි මේ එතුමා බොහොම අගය කරේ වයසට ගිහිල්ලා ජ්‍යොතිෂ ඉගෙන ගත්ත පුද්ගලයෙක්වයි ඒ නිසා මතක තියාගන්න ජ්‍යොතිෂපති කියලා සම්මානයක් දෙනවා ප්‍රතිලයිනේ පොලිස්පති හමුදාපති ත්‍රිවිධ හමුදාපතිලා එක්කෙනයිනේ නමුත් ජ්‍යොතිෂපතිලා බිහි කරන පුද්ගලයෙක් බුරු ජ්‍යොතිෂපතිලා ඒ නිසා ඔබ ඉතාල පැහැදිලිව මතක තියාගන්න ඕනේ එතුමා ඒ අගය කරන ඒවා අනුන්ගේ පොත් ලියාගෙන කොපි කරලා පොත් මුද්‍රණය කරන පුද්ගලයෙක් පිළිබඳව තමයි එතුමා අගය කරලා කතා කරේ ඒක පැහැදිලිව කියන්නේ ඒට විරුද්ධවයි මා මෙතෙන්ට පැමිණි ප්‍රතිලගුවන් විද්‍යා කුලපතිත් ඉන්නවා. ඒ නිසා අපි අදට සමගින යන්නට සූදානම් ලබන පොහොය දවසේදී හමු වෙමු ප්‍රාර්ථනා කරනවා හැමෝටම සුබ දවසක්.